සුභ සැන්දෑවත් දරුවනි ඔයගලන්ට මාව ඇහෙනවද සැන්දෑවක් කොහොමද ඇහෙනවද සර් සුභ සැන්දෑවක් සර් එසේම වේවා හරි පුතේ එහෙමනම් අපි මාතෘකාවට එමු නේද අපි අන්තිමට සාකච්ඡා කරේ ගිය දවසේ සූත්‍ර පිළිබඳවනේ මම ඔයගලට සූත්‍ර පිළිබඳව සූත්‍ර ගොඩනග සූත්‍ර භාවිතය සූත්‍රයකින් වෙන්නේ මොකද්ද කියන දේ පිළිබඳව අපි සාකච්ඡා කරලා ඊට පස්සේ සූත්‍රයක උත්තරය වෙනස් කරන ආකාරය පිළිබඳව තමයි දොර පුත්තාරත් එක්ක සාකච්ඡා කරේ මම පැවරුවා මට මතක විදිහට ඔයගොල්ලන්ට පළවෙනි අභ්‍යාසය නේද පළවෙනි අභ්‍යාසය 17 එක අභ්‍යාසය ඔයගොල්ලෝ ඒක සූදානම්ද අපි ඉක්මනට බලාගෙන යමු ඔව් එනම් සුදාලගේ උත්තර ටිකත් ළඟට ගන්න ගොඩනගපු ආකාරය රතු පෑන පැන්සල ඒ සියල්ලම අරගෙන මේ පැය දෙක හරියටම මනසේක දැන තියාගෙන අවධානයෙන් ඉන්න ඕන මොකද නමේ ශ්‍රේණිය කියන්නේ පුතා 10 11ට ආරම්භයක් ගන්න මේ කොටස් ඔබට ගණිතේ විතරක් නෙවෙයි සූත්‍ර විද්‍යාවෙත් ඔබට භාවිතා වෙනවා හරි අපි පළවෙනි ප්‍රශ්නෙට යමු C සමානයි 25R කියන සූත්‍රය. C සමානයි 25R. මේකේ අපිට තියෙන්නේ R ව උක්ත කරන්න කියලා. කවුද අපිට මේකට උදව් කරන්නේ? C සමානයි 25R. මොකද කරන්න ඕනි කියලා කියන්නේ? අපිට R ව උක්ත කරන්න තියෙනවා. ඔව්. 5 වලින් බෙදන්න. මේක 5 බෙදන්න. ඔව් r r කියන රාශිය 25 ගෙන් ගුණ වෙලා තියෙනවා r කියන රාශිය 25 කියන නියතෙන් ගුණ වෙලා එහෙනම් අපිට ඊට ප්‍රතිලෝමය තමයි අපි කරන්නේ ඒතර පුතේ c සමානයි 25r කියන සූත්‍රයේ අපි දෙපැත්තම බෙදනවා 25 වලින් බෙදනවා ඔබට මේ සූත්‍රයෙන් මුණ ගැහෙනවා ඉදිරියේදී මේ වෘතයක පරිධිය මේ වෘතයක වටේ දිග සම්බන්ධ සූත්‍රය අපි එතනදී ඒ ගැන සාකච්ඡා කරමු මෙතනදී එතකොට පුතා මෙතන 25 ට 25 වත් වෙනවා c බෙදීම 25 සමානයි r සාමාන්‍යයෙන් අපි උක්තය මේ වම්මත පැත්තට තමයි ගන්න ඒ නිසා අපි කියනවා r සමානයි c බෙදීම 25 කියලා ඔය විදිහට ඔබේ උත්තරේ ගොඩනගලා තියෙනවා නම් හරියට දාගන්න වෙනස්කම් තියෙනවා නම් රතු පෑනෙන් හදාගන්න. ඔන්න අපි පළවෙනි එක තමයි මේ සාකච්ඡා කරේ. අපි දෙවෙනි එකට එමු. දෙවෙනි එක තියෙන්නේ පුතා a සමානයි b අඩු කිරීම 2c. ඕගලන්ට කියනවා මෙන්න මේ c ව උක්ත කරන්න කියලා. කවුද අපිට උදව් කරන්නේ නම කියලා සම්බන්ධ වෙන්න බලන්න ඔනෙලි හරි ඔනෙලි දුව පැහැදිලි කරන්න බලන්න කොහොමද මොකද මුලින්ම කරන්න ඕනේ කියලා මුලින්ම b ඉවත් කරගන්න ඕන නේද දැන් මෙතන c මූලික වෙලා තියෙන දේ c මූලික වෙලා ගොඩ නැගිලා තියෙන දේ අපි බැලුවොත් C කියන අගය දෙකෙන් ගුණ වුණාම තමයි 2C හැදෙන්නේ. ඒ 2C කියන අගය මෙතන 2C කියන අගය B ගෙන් අඩු වෙලා. B ගෙන් අඩු වෙලානේ. 2C කියන අගේ B ගෙන් අඩු වෙලා නැත්නම් අපිට මෙහෙම ගන්න පුළුවන් මෙතන ඔබට පේනවා B ගේ නොපෙනුනාට මෙතන ලකුණ ධන. නොපෙනුනාට ධන. එනං අර දුව කිව්වා වගේ අපි දෙපැත්තෙන්ම මේ b අඩු කිරීම 2c එතකොට පුතා මෙතන ධන b ඒ දෙපැත්තෙන්ම b ව අපි අඩු කරනවා ඔන්න ඔහොම එතකොට b ව අඩු කරාම ධන b ඍණ b ඉවත් වෙනවා මෙතන එතකොට හැදෙන්නේ පුතේ ඍණ 2c බෙදීම ඒ අඩු කිරීම b. දැන් මොකද කරන්නේ දුව? ඍණ දෙකෙන් බෙදනවා. අපි දෙපැත්තම ඍණ දෙකෙන් බෙදනවා. ඊළඟ පියවර ඊට මදිද මේක මකනවා.
ඊළඟට අපි කරන්නේ මෙතන දැන් එනවනේ a අඩු කිරීම b සමානයි ඍණ 2c කියලා එහෙනම් පුතා අපි කරන්නේ මේ දෙපැත්තම ඍණ 2කින් බෙදනවා එතකොට මෙතන ඍණ 2කින් බෙදනකොට මේ ඍණ 2ට ඍණ 2 ඉවත් වෙනවා එතකොට පුතා මෙතන c මෙතන a අඩු කිරීම b බෙදීම ඍණ 2 එතකොට ඔන්නෙලි ඔයා මේක තිබ්බේ මේ විදිහටද උත්තරය ඍණ එළියට දාලා වරහන් තුල a ඍණ b කියලා දැම්මේ a ඍණ b මෙතන පුතා මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් දැන් මම මේක අනිත් පැත්ත මාරු කරගන්නම්කෝ c සමානයි a අඩු කිරීම b ඍණ 2නේ ඔන්න ඔහොම මේ ඍණ 2 අපිට ඉවත් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම ආ ඍණ b ඔව් a ඍණ b ගෙන් අපි මොකද කරන්නේ a ඉවතට ඍණ දාන්න ඔයා කියන්නේ මේ විදිහටද ඔන්න ඔහොමද ඔව් සර් මෙහෙමද හොඳට බලන්න එහෙම වුණොත් වරහන් ඉවත් කරන්න බලන්න ඍණ a මේ ඍණ a ඍණ ඍණ ගුණ කරාම ධන b නේ හැදෙන්නේ ධන b නමුත් මෙතන තියෙන්නේ ඍණ b නේ එතකොට මේ ප්‍රකාශන දෙක ගැලපෙන්නේ නැහැ පුතා ඔන්න එතනදී ඔව් එතනදී මොකද කරන්නේ අපි කාටද කියන්නේ මේක මුලෙ මුලදීම දැර මේ ඍණ 2c අපිට අඩු කරගන්න පුළුවන් නේ මේවත් කරගන්න පුළුවන් නේද 2c මේ පැත්තට ගන්න ඕ ඕ ඕ දුව කියන එක හරි දැන් මම මේක ඊළඟට කරලා පෙන්නන්නම් දැන් අපිට දැන් අපි මෙතනින් ගත්තොත් පුතා මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන් ඔන්න බලන්න මුදල බලා ගන්න දැන් අපි ගත්තොත් එහෙම මම සරල අවස්ථාවක් ගන්න දැන් 4 අඩු කිරීම 3 කියලා තිබුණොත් 4 අඩු කිරීම 3 කියලා කිව්වොත් ඕක කියන්නේ පුතා ධන 4 අඩු කිරීම ධන 3 කියන එකනේ හරිද ධන 4 අඩු කිරීම ධන 3 ඊළඟට ඔන්න බලන්න මම මේ ධන 4 ලියනවා පුතේ ඍණ 1 වාරයක් ඍණ 4 කියලා. කාවද මං ඒ ලිව්වේ ධන 4. ඍණ 1 වාරයක් ඍණ 4. අඩු කිරීම ඔන්න බලන්න අඩු කිරීම ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙයාවත් අපි ලියනවා ඍණ 1 වාරයක් ඍණ 3 කියලා. ඍණ 1 ඍණ 4 ගුණ කරාම ධන 4යි. ඍණ 1 ඍණ 3 ගුණ කරාම ධන 3යි. වෙනසක් නැහැ නේ නේ? ඔතනට ගත්තා. දැන් මම පුතා මේ දෙන්නගෙම මේ ඍණ 1 ගන්නව පොදු සාධකයට. මේ ඍණ 1. එතකොට ඔන්න මම ඍණ 1 ඉවතට ගත්තා. එතකොට ඉතිරි වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඉතිරි වෙන්නේ මෙතන ඍණ 4 ඍණ 4 ඒක මම නිල් පෑනෙන්න ලියන්නම්කෝ. ඍණ 4 අඩු කිරීම මෙයාව මං ගත්තාම මෙතන ඉතිරි වෙන්නේ ඍණ 3. ඔතනට වෙනකම් තේරුණාද මේ ඍණ එක පොදු සාධකයට ගත්තා. දැන් තව පොඩ්ඩක් බලුවොත් මෙතන ඍණ 1 ඔන්න පුතේ වරහන එතකොට ඍණ 4 ඍණයි ඍණයි ගුණ කරාම ධන 3 ඔන්න උදන්ට ආවා දැන් මම ඕක ලියනවා මෙහෙම මම ඕක ලියනවා පුතා මේ විදියට ඔන්න බලන්න ඕක මම ලියනවා ඍණ 1
වරහන විනේක වරහන මේ දෙන්න මාරු කරලා ලියනවා ධන තුන මුලට ගන්නවා ඍණ හතර දෙවනුවට ගන්නවා ඒ කියන්නේ 3 අඩු කිරීම 4 3 අඩු කිරීම 4 එහෙනම් අවසානයේ මොකක්ද උනේ අවසානයේ උනේ මෙන්න මේ දේ නේද ඔබ කල්පනාවෙන් හිටියනම් 4 අඩු කිරීම 3 කියන අගයම තමයි ඍණ 1 වාරයක් 3 අඩු කිරීම 4 වෙන්නේ ඍණ 1 වාරයක් 3 අඩු කිරීම 4 වෙන්නේ ඒක මෙතන උනේ පද දෙක මාරු වුණා පද දෙක මාරු වුණා නේ එතකොට 4 අඩු කිරීම 3 3 අඩු කිරීම 4 හැබැයි ඍණ එකක් ගත්තා දැන් අපි සාමාන්‍ය ඍණ එක ලියන්නේ නැහැනේ ඍණ කියලානේ දාන්නේ දැන් මෙතන අපිට පුළුවන් මේක මෙහෙම කරන්න මෙතන ඍණ එක නැතුව ඍණ ලකුණ දැම්මනම් ඇති ඔන්න ඔහොම එතකොට ඍණ ඍණ ලකුණ ටිකක් ලොකු වැඩි හිඳ මායිම් වටලා හදනවා ඍණ ඒ කියන්නේ පුතා 4 අඩු කිරීම 3 කියන්නේ උත්තරේ 1යි 3ෙන් 4ක් අඩු කරාම උත්තරේ ඍණ 4යි ඍණ 4 ඍණ වලින් ගුණ කරාම ධන 1යි උත්තරේ වෙනස් වෙන්නේ නැහැ උත්තරේ වෙනස් වෙන්නේ නැහැ මොකද්ද වෙනස් උනේ පද දෙක මාරු කරා 4 අඩු කිරීම 3 ඍණ වාරයක් 3 අඩු කිරීම 4 කියලා ලියන්න පුළුවන් ඒක තමයි මම මෙතන ඔයගලන්ට මේක පෙන්වන්නේ ගලපලා ගලපල වෙන්නේ ඒක දැන් ඕගලන්ට ඕක වීජ ගණිතේ හරි වැදගත් වීජීය භාග ඉදිරියේදී එනවා අපි 10 පන්තියේදීම දැන් ඔන්න පුතේ x අඩු කිරීම y කියන එක ඔයාලට ලියන්න පුළුවන් ඍණ වාරයක් y අඩු කිරීම x කියලා 2i a අඩු කිරීම 3i b කියන එක ලියන්න පුළුවන් ඍණ වාරයක් 3i b අඩු කිරීම 2i a කියලා තේරුණාද එතකොට අපි ගත්තොත් එහෙම 4i x අඩු කිරීම 3i y කියන එක ඔයගලන්ට ලියන්න පුළුවන් ඍණ වාරයක් 3i y අඩු කිරීම 4i x කියලා පද දෙක මාරු කරලා හැබැයි ඍණ එකක් ගන්න ඕනේ ඉතින් ඍණ එක පෙන්වන්න අවශ්‍ය නැහැ ඍණ කියලා දැම්මම හරියි ඔන්න ඔය කාරණාව අපිට මෙතන යොදා ගන්න පුළුවන් මේ ඍණ ලකුණ අයින් කරලා දැන් මේ ඍණ දෙක තිබ්බ කියලා උත්තරේ වැරදි නෑ නමුත් සමහර වෙලාවට අපිට දෙනවා බව පෙන්වන්න කියලා මේ සූත්‍රයේ C යුක්ත කළ විට A B අඩු කිරීම A බෙදීම දෙක බව පෙන්වන්න B අඩු කිරීම A බෙදීම දෙක බව පෙන්වන්න ඒතර බව පෙන්වන්න කිව්වොත් අපිට මේ වගේ කරන්න වෙනවා මට විනාඩියක් දෙන්න එතකොට ඔන්න මෙතන දැන් මේ මතුවෙච්ච අවස්ථාවේ මම මේ පැහැදිලි කිරීම කරේ ඔබේ උත්තරේ ඔබ මෙතනින් තියලා තිබුණට වැරද්දක් නැහැ නමුත් සමහර වෙලාවට අපිට කියනවා මේ සූත්‍රයේ C උක්ත කළ විට B අඩු කිරීම A බෙදීම දෙක බව පෙන්වන්න කිව්වොත් අපි අන්න එතනට ගෙනියන්න ඕන දැන් මම මෙච්චර වෙලා ඔබට තහවුරු කරන්න ගියේ මේ වගේ මීටනේ ඇහෙන්නේ මීටර දැන් අම සවුන්ඩ්ස් වැඩි කරන්න මේ වගේ අන්තරයක් වැඩිම දාලා තින්නේ පුතේ මේ වගේ අන්තරයක් අපි ගත්තොත් එහෙම
මේ පද දෙක මාරු කරලා තාම ඇහෙන්නේ නැද්ද දැන් හරි සර් හා හරි පද දෙක මාරු කරලා මෙහෙම අපිට ඍණ ගන්න පුළුවන් තේරුණාද මම ඒක ඔබට මෙතන අපහැදිලිින්ද ඔන්න මම වයිට් බෝඩ් එකට ගන්නම් ඔබ ලියා ගන්න උතන මෙන්න මෙහෙම තරු ලකුණක් දාලා ලියලා සටහන් පොතේ ලියා ගන්න තරු ලකුණක් දාලා වැදගත් කියලා වැදගත් කියලා ලියා ගන්නකෝ ඔන්න මේක අවශ්‍ය වෙනවා ඉදිරියේදී 10 පන්තියේදීත් අවශ්‍ය වෙන හින්දා මම මේක ගන්නම් මම අර කරපු එකත් ආයි පෙන්නන්නම් ඔගොල්ලෝ මම දැන් කරනකොට ලියා ගන්න කල්පනාවෙන් තේරෙන්නේ නැති දැනක් තිබුණොත් මේ මොහොතේ මහාන් දැන් අපි උත්තර මොහොතේ ඔන්න 5 අඩු කිරීම 3 5 අඩු කිරීම 3 අපි දන්නවා මෙයාගේ උත්තරේ 2යි කියලා නමුත් අපි මෙයාව මෙහෙම ගොඩනගනවා හරි මාත් එක්කම කරන්න එතකොට අපි මෙයාව ලියනවා පුතා ඍණ 1 වාරයක් ඍණ 5 ඒ කියන්නේ ධන 5යි කියන එකනේ මේ දෙන්න ගුණ කරාම ධන 5යි ඊට පස්සේ අඩු කිරීම ඊට පස්සේ මම ලියනවා ඍණ 1 වාරයක් ඍණ 3 ඒ තමයි ධන 3 ඊළඟට මම මෙතනින් ගන්නවා මේ දෙන්නගෙන්ම පොදු සාධකයේ ඍණ එකක් ඍණ එක පොදු සාධකයට ගත්තා ඊට පස්සේ මොකද වෙන්නේ මෙතන ඍණ 5 ඍණ 5 අඩු කිරීම මෙතන ඍණ 3 ඍණ 3 ඔන්න ඔහොම ඍණ 3 ඊට පස්සේ මෙතන ඍණ ඔන්න බලන්න ඍණ 1 දැන් ඍණ 5 පුතාලා දන්නවා අඩු වෙන්න තියෙන්නේ ඍණ අගයක් නම් ඍණයි ඍණයි අපි ගුණ කරලා ධන කියලා ගන්නවා ධන 3යි ඔන්න ඊළඟට මෙතන ඍණ 1 දැන් මම මොකද කරන්නේ මෙතන පද දෙක මාරු කරනවා මේ ධන 3 මුලට ගන්නවා ඒකේ ගැටලුවක් එන්නේ නැහැ 3 අටු කිරීම 5 ඕක තමයි පුතා අපි ලිව්වේ ඍණ 1 ලියන්නේ නැතුව 3 අටු කිරීම 5 කියලා ඒ කියන්නේ පුතා 5 අටු කිරීම 3 කියන එක අපිට ලියන්න පුළුවන් ඔය විදියට ඍණ වාරයක් 3 අටු කිරීම 5 කියලා පිළිතුර ඕනනම් නිවැරදිද කියලා බලමු. පිළිතුර නිවැරදිද කියලා බලුවාම ඔබට පේන 5න් 3ක් අඩු කරාම 2යි. ඊට පස්සේ 3න් 5ක් අඩු කරාම ඍණ 2යි. ඍණ 2 ඍණ වලින් ගුණනම ධන 2යි. ඒක සමානයි. ඒ 90 ඒ 90 අපි ඕක බීජගණිතයට තමයි ගන්නෙ. ඒ අඩු කිරීම b ඒ 90 අපි ලියනවා ඒ අඩු කිරීම b ලියන්න පුළුවන් කොහොමද ඍණ වාරයක් b අඩු කිරීම a කියලා ඒ වගේම අපිට 2x අඩු කිරීම 3y ලියන්න පුළුවන් ඍණ වාරයක් 3y අඩු කිරීම 2x කියලා නේද එතකොට අපිට තව ගත්තොත් ඒව මේ 4 න් 3යි p අඩු කිරීම 2 න් 1යි q කියන එක ලියන්න පුළුවන් අපිට ඍණ වාරයක් 2 න් 1යි q අඩු කිරීම 4 න් 3යි p කියලා ඔය වගේ අපිට උදාහරණ ගන්න පුළුවන් ඒක සටහන් කරගන්න ඔක මතක තියාගන්න. පද දෙක මාරු කරලා ලියන්න පුළුවන්. එකතු කිරීමේදී නම් ප්‍රශ්නයක් නැහැ නේ. ඒක එකතු කිරීමේදී පද දෙක මාරු කරා කියලා ප්‍රතිඵලේ කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. මෙතනදී අපි පද දෙක මාරු කරනකොට ඍණ එකක් පොදු සාධකයට ගන්න ඕන. ඍණ එකක් පොදු සාධකයට අරන් තමයි පද දෙක මාරු කරන්න ඕනේ.
කියලා වුණාම කියන්න හරි සර් හරි තේරුණාද වැඩේ ඔව් දැන් අපි ගැටලුවට ගියොත් මොන මම ආයේ එතනට එන්නම් ඔකේ ක්‍රම දෙකකට හදන්න පුළුවන් මං අර දුව කිව්වා වගේ මම මකනවා එනම් මේක හරි සර් දැන් දැන් අමාය දුව කිව්වේ ඒ අඩු කිරීම අපිට තියෙන්නේ B අඩු කිරීම 2C නේ දැන් අපිට කියන්නේ C ව උත්තර කරන්න කියලා එතකොට අපි කරේ මෙන්න මෙහෙම එතකොට අපි කරේ A සමානයි B අඩු කිරීම 2C අපි දන්නවා මෙතන නොපෙනුනාට B මෙතන ඉස්සරහ ලකුණ දාන එහෙනම් අපි කරේ B වයින් කරගන්න දෙපැත්තෙන්ම B ව අඩු කරා ප්‍රත්‍යක්ෂ සමාන ප්‍රමාණ අපි අඩු කරා එතකොට මොකද උනේ මෙතන මේ B ට B ඉවත් වෙනවා මේ B ට B ඉවත් වෙනවා එතකොට මෙතන එනවා A අඩු කිරීම B සමානයි ඍණ 2C ඍණ 2C එතකොට අපි ඊළඟට එනවා මේ ඍණ 2 ඉවත් කරන්න අපි කරන්නේ දෙපැත්තම ඍණ 2කින් බෙදුවා මේ දෙපැත්තම ඍණ 2කින් බෙදුවා එතකොට අන්න මොකද උනේ මෙතන ඍණ 2ට ඍණ 2 ඉවත් වෙනවා එතකොට මෙතන එනවා C සමානයි A අඩු කිරීම B ඍණ 2 දැන් මේකේ මම පැති දෙක මාරු කරලා ලිව්වා C සමානයි A අඩු කිරීම B බෙදීම ඍණ 2. දැන් මෙහෙම උත්තරේ තිබ්බා කියලා වැරදි නෑ. ඔහොම තියන්න පුළුවන්. තවද අපිට මේක තවදුරටත් ගත්තොත් C සමානයි A අඩු කිරීම B බෙදීම ඍණ 2 අපි මේ පද දෙක මාරු කරනවා. කාවද AB මාරු කරා. AB මාරු කරනකොට ඍණ එකක් අපි එළියට ගත්තා. එතකොට මෙයා B අඩු කිරීම A ඊටසේ බෙදීම ඍණ 2. ඔන්න ඔහොම. දැන් පුතාලා දන්නවනේ ඍණයි ඍණයි බෙදුවාම ප්‍රතිඵලය මොකක්ද එන්නේ? ධන. එයා ධන. එතකොට අවසානයේ අපිට ලියන්න පුළුවන් B බෙදීම A B අඩු කිරීමේ බෙදීම 2 සමානයි C ට. ඔන්න ඔහොම. මේක සාමාන්‍ය බව පෙන්වන්න කිව්වොත් මෙතනට වෙනකම් කරලා පෙන්වන්න කිව්වොත් මේ පීවරට එන්න ඕන. අර මං ඉස්සෙල්ලා කිව්ව එක තමයි මම මෙතන මෙන්න මෙතන මං ඒක ඇප්ලයි කරේ නේ. මං තර ලකුණ දාන්නේ ඒක තමයි මම මෙතන ඉස්සෙල්ලා ඔයගලට ඔප්පු කරලා මම පෙන්නපු කාරණාව මෙතනට ගත්තේ. මේක ඇත්තටම එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. මීට මෙච්චර අමාරු නෑ. මෙච්චර දුර යන්නේ නැතුව ටක් ගාලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙච්චර දුර යන්නේ නැතුව ගන්න පුළුවන්. ඉවරද? ඉවරයි සර්. මම දැනුවත් කරන්න ඉවරුනාම
ඉවරයි සර්. දැන් ඇති වෙලාවනේ. රයිට්. ඔන්න මම තව ක්‍රමයක් කියලා දෙන්නම්. මේ සූත්‍රය සීවුක්ත කරන්න පුළුවන් පුතා අපිට මේ අවන් මේ විදියට. මෙච්චර පීවර ගානක් කියන්නේ නෑ. ඉතාමත්ම සරලයි. මෙච්චර පීවර ගානක් කියන්නේ. කරන්නේ මෙහෙමයි. අපි බලනවා දැන් සීව උක්ත කරන්න කියලානේ කියන්නේ. සීව මූලික වෙච්ච පදේ පුතේ තින්නේ. අපි මෙහෙම ගත්තොත් එම ඍණාගයක්නේ. සී මූලික වෙච්ච පදේ ඍණාගයක්. මෙයා. B මෙතන මූලික වෙච්ච පදේ අපි ධන කියලා ගමු කොහොම තියෙන්නේ. අපි මෙතනදී කරන්නේ ඍණ ආගය හින්දා මේ ප්‍රශ්නේ ආවේ මේක අපි පද හුවමාරු කරන හුවමාරු කිරීමක්ම නෙවෙයි ඇත්තටම වෙන්නේ අපි දැන් ඇත්තටම අපිට සීව තනි කරගන්නනේ ඕනේ මේ අපිට දැන් මේ දෙපැත්තටම C2C එකතු කරනවා මෙතනින් අපි 2C වයින් කරනවා එතකොට මේ පැත්තට එනකොට මේ පැතර 2C එකතු වෙනවනේ එතකොට ඒ කියන්නේ මෙන්න මෙහෙම A සමානයි B අඩු කිරීම 2C එතකොට මං කරන්නේ දෙපැත්තටම 2C ව එකතු කරා ඔන්න ඔහම දෙපැත්තටම 2C ව එකතු කරා ඕක එතකොට මෙතන මොකද වෙන්නේ 2 ඍණ 2C ධන 2C ඉවත් වෙනවා ඊට පස්සේ එතන හැදෙනවා A ධන 2C සමානයි B කියලා. B කියලා. දැන් අපිට ඕනේ Cව තනි කරගන්නනේ. දැන් Aව අපි අයින් කරගන්නවා. Aව අපි අයින් කරගනවා. Aව අයින් කරන්න නම් අපි දෙපැත්තෙම Aව අඩු කරනවා. මෙයාව අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? Aට A අයින් වෙනවා. ධනයි ඍණයිනේ. දැන් 2c සමානයි b අඩු කිරීම a දැන් මොකද කරන්නේ දැන් අපි කරන්නේ cව තනි කරගන්න උක්ත කරගන්න පුතා අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා අන්න එතකොට අපිට උත්තරේ එනවා මේ දෙකට දෙක ඉවත් වෙනවනේ මේ දෙකට දෙක ඉවත් වෙනවා අවසානයේ අපිට උත්තරේ එනවා c සමානයි B අඩු කිරීම A බෙදීම දෙක කියලා මේ උත්තරේ මේනවා මෙතන මං කරේ ඍණ 2C මෙතනින් මේ ඍණ 2C අයින් කරගත්ත මෙතනට ගත්ත ධනපැත්ත ධන කරා යාව තේරුණා පද මාරු කරගත්තා එතකොට අපිට උත්තරේ කෙලින්ම මේ විදිහටම ගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය උක්ත කරන්න තීන පදය ඍණාගයක් නම් ඔතනින් තේරුම් ගන්න ඕන දේ ඒක තමයි මෙතනදී උක්ත කළ යුතු පදය අපි මෙතන ගත්තොත් එහෙම ඍණාගයක් නම් පළමුව එය ධන අගයක් බවට පත් කරගන්න ධන අගයක් බවට පත් කරගන්න එතකොට අපිට ගොඩක් දේවල් පහසු වෙනවා ධන අගයක් බවට පත් කරගන්නවා කියන්නේ ඉතින් දෙපැත්තටම ඊට විරුද්ධ දේ කරනවා එතකොට අර ලොකු අවුලක් වෙන්නේ ඊට පස්සේ සීව තනි කරගත්තා මේ විදියට. පැහැදිලිද? ගැටලුවක් මතුවෙලා තියෙනවා නම් අහන්න සද්ද නැතු වෙන්න එපා. පැහැදිලිව සටහන් කරගන්න.
හරිද? හරිනේ. හරිද? ඔන්න අපි යමු එහෙනම්. ඊළඟ ගැටලුවට. ඊළඟ ගැටලුව අපිට තියෙන්නේ පුතා. ඒකට කවුද අපිට ඉන්නේ? ඊ සමානයි යූදන AT සූත්‍රයේ T යොක්ත කරන්න. අන්න හරියි. V සමානයි U දන AT සූත්‍රයේ T ව යොක්ත කරන්න. කවුද අපිට යොක්ත කරන්න? කවුද අපිට උදව් කරන්නේ? කොහොමද කරන්නේ? එතනදිත් අර බලන්න මේ T මූලික වෙච්ච පදය මේ T මූලික වෙච්ච පදේ එකතු වෙලා නැති. එහෙනම් අපිට මෙහෙම තීති වැඩේ කරගෙන යන්න පුළුවන් නේද? එතකොට ඔන්න බලන්න මේ T ව තමයි උක්ත කරගන්න ඕනේ. T ට මොකද වෙලා තින්නේ? T කියන අඥාතේ නැත්තම් රාශිය ඒකෙන් ಗುಣ වෙලා. ඒකෙන් ಗುಣ වෙලා. එතකොට තමයි පුතා AT හැදෙන්නේ. ඒ කියන එකට ඊට පස්සේ U ව එකතු වෙලා U ව එකතු වෙලා එතකොටදී U එකතු කිරීම AT හැදෙන්නේ. එහෙනම් අපි ඔගේ ප්‍රතිලෝමය කරගෙන යන්නේ. දැන් U ව එකතු වුණා නම් අපි දෙපැත්තෙම U අඩු කරනවා. ඔක තමයි අපේ තීරණය. එතකොට අපි ඒකට ඉඩ වෙන් කරගෙන තමයි පුතා ලියන්නේ මේ සමාන කිරීම මං කිව්ව සමීකරණවල සූත්‍රවල එක කෙලින් ගන්න. දැන් අපිට u අඩු කරන්න ඕන කියන කාරණාව දන්නවනේ. එහෙනම් v ව ටිකක් ඉස්සරහ ඇඳිව්වා u අඩු කරන්න ඉඩ තියාගෙන. අවකාශයේ පිළිබඳ අවබෝධය. ඊට පස්සේ අපි කරන්නේ එහෙනම් දෙපැත්තෙන්ම අන්න u ව අඩු කරනවා. මෙයාගෙනුත් u අඩු වෙනවා, මෙයාවත් u අඩු වෙනවා. එතකොට අපි දන්නවා u ට u ඉවත් වෙනවා, ධන u ඍණ u. අන්න අපි ඊට පස්සේ එනවා මෙතනට v අඩු කිරීම u මෙතන at. දැන් අපි මොන ඒකෙන් ಗುಣ වෙලා එහෙනම් අපි දැන් ඊළඟට කරන්න තියෙන්නේ ඒකෙන් බෙදන එක. මේ දෙපැත්තම අපි ඒකෙන් බෙදනවා. ඔන්න ඔහොම. ඒකෙන් බෙදනවා. එතකොට මොකද වෙන්නේ? අන්න මෙතන A අයින් වෙනවා. අවසානයේ මෙතන එනවා V අඩු කිරීම U බෙදීම A සමානයි T. එම නිසා අන්න අපි දැන් පැති දෙක මාරු කරලා ලියනවා T සමානයි v සමානයි v අඩු කිරීම u වෙත මේ කොටා මෙහෙම ඇවිල්ලා තියෙන්න ඕන. මේක එක පියවරක්වත් අපතේ නැහැ. මේක අපිට අර දලා අවබෝධයේ මේක මනෝමයෙන් ඔබ දකින්න පුළුවන් නම් හරි. පැහැදිලිද? ඔය අපි සාකච්ඡා කරේ තුන්වෙනි ප්‍රශ්නේ. හරි. හරි. එහෙනම් මං ඊළඟ එකට යනවා. ලියා ගන්න ඕනද කාට හරි මේ? මේක අතර ඉස්සෙල්ලා ක්‍රම වෙන හදන්න පුළුවන් නේද? ඉස්සල්ල ක්‍රමයට මේක කිව්වේ මෙයාව මේ පැත්තට මේ මේක අවශ්‍ය නැහැ මෙතන දනාගේ යන්නේ තී මේ එකතු වන්නේ තී ඒ වගේ එකක් දැන් ඒක හොඳයි මෙහෙම ආවනම් v සමාන u ඍණ at කියලා ආවනම් අන්න එතකොට අපිට මේ විදිහට යන්න තී අඩු වෙනවනම් මෙතන එකතුවක් ඉඳ ගැටලුවක් නැහැ ඇදිරිද? හරි. අපි යනවා දැන් හතරවෙනි එකට. ප්‍රශ්න අංක 4. ඒක y සමානයි mx එකතු කිරීම c මේ සරල රේඛාවක සමීකරණේ ප්‍රස්ථාරයට තේ. එතකොට පුතා මේකේ පළවෙනිම c ව උක්ත කරන්න කියලා කියන්නේ. c ව උක්ත කරන්න. එහෙනම් හරි ලේසි. මොකද්ද වෙලා තියෙන්නේ? c ට mx mx ගුණිතය එකතු වෙලා එතකොටනේ mx එකතු කිරීම c හැදේ. එහෙනම් මේ එකතු වෙලා තියෙන mx ව අපි අයින් කර ගන්න අඩු කරනවා mx ගුණිතය. ඕක තමයි තීරණය. එහෙනම් අපි ඔන්න ගන්නවා සමාන ලකුණ දැම්මා y ඉඩ තියාගත්තා mx ව අඩු කරන්න යන හින්දා දැන් අපි පුතා දෙපැත්තෙන්ම mx ව අඩු කරා. ඔන්න ඔහොම. එතකොට මොකද වෙන්නේ mx ට mx ඉවත් වෙනවා. අන්න එතකොට පුතා මෙතන එනවා y අඩු කිරීම mx සමානයි c.
එම නිසා c සමානයි y අඩු කිරීම mx ඔන්න ඔහම පැහැදිලිද පැහැදිලිද බයි ඊළඟ එකට යනවා අවශ්‍ය දෙයක් ටිකක් වෙනින් ආ මම මෙතන පුළුවන් ආ මම දෙවෙනි කොටස මෙතන හදන්න මේ පළවෙනි එකනේ මේ පළවෙනි එක මෙන්න දෙවෙනි එක දෙවෙනි එකේ අපිට කියන්නේ m ව උක්ත කරන්න කියලා m ව මේකේ m ව එතකොට මම ගත්තොත් ඒම y සමානයි mx ධන c ගේ m ව උක්ත කරන්න තියෙනවා දැන් මම m ව මූලික කරගෙන මෙතන වෙලා තියෙන දේ බැලුවොත් m ට මොකද වෙලා තියෙන්නේ m ට x ව ගුණ වෙලා එතකොට තමයි mx හැදේ mx ට එතකොට c ව එකතු වෙලා එතකොට තමයි mx එකතු කිරීම c හැදේ mx එකතු කිරීම c එහෙනම් අපි මුලින්ම කරන්නේ දැන් සපත්තුවක් දානකොට මුලින්ම කරන්නේ මේස් එක දාලා සපත්තුව දාලා ලේස් එක ගැට ගන්නවා සපත්තුව ගලවනකොට එතකොට සපත්තුව ගලවනකොට අපි මුලින් කරපු එකේ විරුද්ධ දේ කරන්න බෑනේ මේස් එක ගලවන්න බෑ සපත්තුව ගලවන්නත් බෑ අපි කරන්නේ ලේස් එක ගැට ගහපු එකේ ප්‍රතිලෝමය ලේස් එක ලියන්න ඕන දන්න නම් ඒකේ ප්‍රතිලෝමයේ අඩු කිරීම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීමේ ප්‍රතිලෝමය ඒතකොට එතනින් ඉඳන් අනුක්‍රමිකව ආපස්සට වෙනේ වගේ වැඩක් තියෙනවා එහෙනම් මෙතන මොකද වෙන්නේ මෙතනත් අපි ඒ වගේම තමයි මෙතන y ව ඉඳ තියාගත්තා මෙතන mx එකතු කිරීම c අපි දෙපැත්තෙන්ම c ව අඩු කරා c ට c වත් වෙනවා අන්න එතකොට එනවා පුතා මෙතන y අඩු කිරීම c මෙතන mx දැන් අපි මොකද කරන්නේ දෙපැත්තම බෙදනවා x වලින් මේ ගුණ වෙලානේ තියෙන්නේ එතකොට බෙදනවා x වලින් එතකොට x ට x ඉවත් වෙනවා y අඩු කිරීම c බෙදීම x සමානයි m m නිසා m සමානයි y අඩු කිරීම c බෙදීම x on නොවයි පැහැදිලිද සුක්තුක්ත කිරින්නම් අපිට ඉදිරියට ගොඩක් එනවා ගණිතේ විතරක් නෙවෙයි විද්‍යා විශ්වවිද්‍යාලෙත් ඔබට මේ ගැන මේ සුක්තුක්ත කිරින් වැදගත්ම වෙනවා ඉවරද හරි සර් මම මේ පැත්ත මකන්න අපි ඒ අතර එනවා දැන් පස්වෙනි එකට පහ පස්වෙනි එක ගත්තාම a සමානයි දෙගුණයක් b ධන c c ව උක්ත කරන්න කියන්නේ මෙන්න මේ c ව c ට මොකද වෙලා තියෙන්නේ c ට පුතා b ව එකතු වෙලා එතකොට තමයි c ධන b හැදේ AC ධන B දෙකෙන් ගුණ වෙලා. එතකොට තමයි දෙගුණයක් C ධන B හැදෙන්නේ. එහෙනම් ප්‍රතිලෝමය අපි කරන්නේ දෙකෙන් බෙදෙන එක මුලින්මනේ. Right. එහෙනම් අපි කරන්නේ A සමානයි දෙගුණයක් B ධන C. මම පුතා මෙයාව දෙන්නම බෙදනවා දෙකෙන්. දෙපැත්තම. එතකොට මේ දෙක දෙක ඉවත් වෙනවා. A බෙදීම දෙක සමානයි B ධන C. දැන් මේ b ව එකතු වෙලා එනම් b ගේ විරුද්ධ දේ b අඩු කරනවා අපි එතකොට අන්න ඊළඟ පියවර b එකතු කිරීම c දෙපැත්තෙන්ම b ව අඩු කරනවා මේ b ව අඩු කරනකොට ලියනකොට හරි කල්පනාවෙන් ලියන්නේ මෙන්න මේ මේ මෙතනින් අඩු වෙන්න ඕනේ b ව ඕන ඕන a ගෙන් අඩු වෙලා හරියන්නේ නැහැ දෙකෙන් අඩු වෙලා හරියන්නේ නැහැ නේ ඔබට ඕන නම් ඒ වගේ තැනක මෙහෙම වරහණක් දාගත්තත් හොඳයි. මෙයාගේ මේ b අඩු වෙනවා. මෙයාගේ. එතකොට මේ b ට b අඩු වෙනවා. එතකොට මම දැන් ඔන්න පැති මාරු කරලම ලියනවා එම නිසා c සමානයි a බෙදීම දෙකෙන් තමයි b ව අඩු වෙනවා. ඕන්න ඕන. a බෙදීම දෙකෙන් තමයි b ව අඩු වෙන්නේ. නැත්තම් ළමයි යෝක කලබල වෙලා මෙහෙම ලියනවා.
සී සමානයි ඒ අඩු කිරීම b බෙදීම 2 කියලා ලියනවා. මේ ඒ ඒකෙන් b අඩු කරනවා. මෙතන අදහස් දෙකක් ඒ. මේකෙන් කියන්නේ ඒගයගේ දෙකෙන් බෙදා එම ලැබෙන අගෙන් b අඩු කරන්න තියෙනවා. ඒගයගේ දෙකෙන් බෙදා එමාගෙන් b ව අඩු කරන්න තියෙනවා. මෙතන තියෙන එක නෙවෙයි. ඒගයගෙන් b අඩු කර ලැබෙන අගේ දෙකෙන් බෙදන්න කියලා තියෙනවා. එතකොට අගයන් දෙකක් ප්‍රතිඵල දෙකක්. නමුත් අපිට ඕනේ මේ ප්‍රතිඵල. ඒ හින්දා තමයි මම මෙතන සැලකිලිමත් උනේ වරහණක් දාන්න. සමහර විට ඔබ b පහලින් ලියලත් ඇති. දැන් b පහලින් ලියපු ළමයා ලියන්නේ a බෙදීම 2 අඩු කිරීම b කියලා. මේක තව ප්‍රතිඵලයක්. මේ තුන ප්‍රතිඵල තුනක්. අපිට ඕනේ මෙයා. අන්න ඒ වගේ දැන් ළමයි අර කලබල වීම හින්ද වරද්ද ගන්නවා. කලබල වෙලා වරද්ද ගන්නවා. නමුත් මෙතන මේ විදියට ඔබ ගන්න ඕන. පැහැදිලි? ඊළඟට අපි එනවා 6 වෙනි එකට. ඔව් කවුරුරි උදව් කරන්න ඕක මට දැන්. මටත් මම කතා කරන එකම නෙවෙයිනේ. 6. 6 සාමාන්‍යයෙන් අපිට විද්‍යාවේදී වැදගත් වෙන සූත්‍රයක්. කාටද මේ සූත්‍රය ගැන මීට පෙර මුණ ගැහිලා නැද්ද? මේ සූත්‍රය සාමාන්‍යයෙන් දැන කියාගත යුතු සූත්‍රයක්. අදහස දෙන්න කවුවත් නැද්ද මේක? මේ සූත්‍රයේ යෙදෙන්නේ මොන වගේ අවස්ථාවලද? විද්‍යාවේ මොන ගැහෙන්නේ? තොරණයට නෙවෙයි. තොරණයි. අබුද? උෂ්ණත්වය ඒක තමයි උෂ්ණත්වය මනිනේ එකක. මේ ෆැරන්හයි. මේ සෙන්සියස් අංශක. ෆැරන්හයිඩා සෙන්සියස් අංශක අතර පරිවර්තනය කරන්නේ මේ සම්බන්ධය තමයි. දැන් සෙන්සියස් අංශක උෂ්ණත්වයක් ෆැරන්හයිඩ් වලට පරිවර්තනය කරනකොට අපි කරන්නේ සෙන්සියස් අංශක අගය 9න් ගුණ කරලා 5න් බෙදලා 32ක් එකතු කරනවා. සෙන්සියස් ෆැරන්හයිඩ් කෙල්වින් කියලා නේ උෂ්ණත්වය මනින ඒකකයෙන්. මේ ෆැරන්හයිඩා සෙන්සියස් අංශක අතර සම්බන්ධය. දැන් අපි දන්නවනේ අපිට දැන් සමහර වෙලාවට ෆැරන්හයිඩ් අංශක ෆැරන්හයිඩ් සෙන්සියස් කරන්න වෙනවා සෙන්සියස් ෆැරන්හයිඩ් කරන්න වෙනවා. එතකොට මේක තමයි මේ භෞතික රාශීන් අතර සම්බන්ධයක්. යම් නියමයකට අනුව පිහිටලා තියෙන්නේ. ඇත්තටම දැන් අපිට කියන්නේ මේක දැන් උක්ත වෙලා තියෙන්නේ ෆැරන්හයිඩ්. අපිට දැන් සෙන්සියස් කරගන්න උක්ත කරන් තියෙන්නේ සීව. මේ සීව උක්ත කරන්න තියෙන්නේ. කොහොමද වෙන්නේ? එතකොට අපි කරන්නේ f දැන් අර ලියන්න ඕනේ අපි හිතින් දකිමු c 9න් ගුණ වෙලා 5න් බෙදලා 32ක් එකතු වෙලා අන්තිමට 32ක් එකතු වෙලා එහෙනම් අන්න අපි මුලින්ම කරන්නේ අර 32 අඩු කරගන්න එක. එහෙනම් පුතා අපි දෙපැත්තෙම 32ක් අඩු කරා. මේ 32 අඩු කරනවා. එතකොට මෙතන 32ට 32 ඉවත් වෙනවා. අන්න එනවා මෙතන f අඩු කිරීම 32 සමානයි 9යි c බෙදීම 5. දැන් පුතා අපිට ඕනේ 9න් ගුණ වෙලා 5න් බෙදලානේ. 9න් ගුණ වෙලා 5න් බෙදලා නම් අපේ අන්තිමට වෙලා තියෙන්නේ 5න් බෙදන එක 5න් ගුණ කරනවා. දැන් මම 5න් ගුණ කරනකොට දෙපැත්තම 5න් ගුණ කරන හින්දා මම මෙන්න මෙහෙම දැම්මොත් ඔබ මොකද කියන්නේ? වැරදි. මොකද්ද වැරදි? වැරද්ද මොකද්ද? 32 ඒක වරහන් ඇතුලේ එන්න ඕනේ. 5 එළියට ඇවිල්ලා F වෙන 32 වරහන් ඇතුලේ එන්න ඕනේ. ඒ ඇයි වරහන් ඇතුලට එන්න ඕනේ? නැත්නම් 32 විතරක් 5න් ගුණ කරනවා. අන්න හරි. දැන් මේ මම 5න් ගුණ කරන්නේ 32 විතරක් නෙවෙයිනේ. F අඩු කිරීම 32 කියන අගය. F අඩු කිරීම 32 කියන අගය තමයි මම 5න් ගුණ කරන්නේ. එතකොට දැන් මම මෙතන වැරදි දෙයක් sannivedanaya කරන්නේ. මම 32 විතරයි 5න් ගුණ කරන්නේ. අන්න ඒක තමයි අර දුව කිව්වා වගේ මේ වගේ දිපද ප්‍රකාශනයක් තියෙනවා නම් දිපද හෝ පද දෙකකට වැඩි
තියෙන වනම් පුතා අපි අනිවාර්යෙන්ම වරහනක් අපි දාගෙන ඒ වරහනට පිටින් අපි ඔය පහ ලියනවා. ඒ කියන්නේ වරහනෙන් කියවෙන්නේ ගුණයක් කියන එක නෙමෙයි මේ වරහන තුල තියෙන අගේ වගේ පස් ගුණයක්. ගුණයක් කියන්නේ ගුණ කිරීමක් නෙදනේ. එතන අමුතුවෙන් ආයි ಗುಣ කිරීමේ ලකුණ දාන්න ඕනේ නැහැ දැම්ම කියලා වැරද්දකුත් නැහැ. හැබැයි අනිවාර්යම වරහන තියෙන්න ඕන. වරහන නැත්තම් ඔබ වරහන නැතුව මේ පද දෙක ಗುಣ කරලා තියෙන්න ඕන. වරහන ඕනේ නැහැ ඒතකොට ಗುಣ කරලා තියෙන්න ඕන. අන්න එතකොට අපිට පේනවා මෙතන පහට පහ ඉවත් වෙනවා. එතකොට පුතා මෙතන පහ වාරයක් F අඩු කිරීම 32 සමානයි 9යි C. දැන් අපි අවසාන අදියරේ තියෙන නමෙන් බෙදන එක. එහෙනම් දෙපැත්තම අපි පුතා නමෙන් බෙදනවා. එතකොට මේ මම බෙදන එකත් බලන්න මේ සම්පූර්ණ ඉර ගහන්න ඕන මෙතනට අපි ඕම ගත්තා. නැත්නම් මෙතනින් නමෙන් බෙදනවා නම් වරහන දාලා තියෙන ඉඳ ගැටලුවක් නැහැ. එතකොට මොකද වෙන්නේ මේ නමේට නම ඉවත් වෙනවා. අන්න පුතා මම දැන් පැති දෙක මාරු කරලම ලියන්නම් C සමානයි 9න් 5. ඔන්නම ලිව්වත් කමන්නේ නැහැ. හැබැයි වරහන දාන්න ඕන. F අඩු කිරීම 30 ඔබට ෆැරන්හයිට් උෂ්ණත්වයක් ආවොත් එයා සෙන්සියස් අංශක බවට පරිවර්තනය කරන්න යොදා ගන්න සූත්‍රයේ පුතේ මෙන්න මේක. මේක ඔබේ එදිනෙදා කටයුතු වලටත් වැදගත්. මේව කොහේ හරි ලියලා තියාගත්තත් වටිනවා. එතකොට කරන්නේ ෆැරන්හයිට් වලින් 32ක් අඩු කරලා එනාගේ පහෙන් ගුණ කරලා නමෙන් බෙදන්න. ෆැරන්හයිට් වලින් එන උෂ්ණත්වය 32ක් අඩු කරලා පහෙන් ගුණ කරලා නමෙන් බෙදන්න. ඒක තමයි මේ තියෙන්නේ. ඔව්. අපි ඊළඟ එකට යමු බලන්න. ඊළඟට තියෙන්නේ දරුවනි හත්වෙනි ගාන. L L සමානයි A ධන N අඩු කිරීම එකවරයක් D සූත්‍රය. මේක අපිට මුලින්ම කියනවා ඒව උක්ත කරන්න කියලා. මෙන්න මේ ඒව. ඒව උක්ත කරන්න කියලා. ඒක හරි ලේසියි එතකොට. මොකද වෙන්නේ? ඒට මේ ගුණිතේම එකතු වෙලා තියෙන්නේ නම් L සමානයි මම ටිකක් ඉඩ ගත්තා මෙතන ඊට මදි හැබැයි මම ගත්ත මෙතනට වගේ එන්න ඕන දැන් A එකතු කිරීම N ඍණ එකවරයක් D නේ එහෙනම් මම කරන්නේ දෙපැත්තෙම අඩු කරනවා N ධන එකවරයක් D ව මෙතනත් N ඍණ එකවරයක් D ව අඩු කරනවා එතකොට මොකද වෙන්නේ මෙතන එන්ඩින් එකවරයක් ඩී එන්ඩින් එකවරයක් ඩී වත් වෙනවා එතකොට මෙතන එනවා L අඩු කිරීම එන්ඩින් එකවරයක් ඩී සමානයි A දැන් අපි ওই දෙකේ පැති දෙක මාරු කරගන්නවා එම නිසා A සමානයි L අඩු කිරීම එන්ඩින් එකවරයක් ඩී නේ L අඩු කිරීම එන්ඩින් එකවරයක් D ඕනෝමයි පුතා. ඒ මං කරේ ඒව උක්ත කරන එක. ඊළඟට ඒකෙම අපිට කියනවා D ව උක්ත කරන්න කියලා. මේ සමාන්තර ශ්‍රේණි සම්බන්ධ සූත්‍රයක්. 10 දී ඔයගලට මුණ ගැහෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඊළඟට අපිට කියන්නේ පුතා D උක්ත කරා L අඩු L සමානයි A එකතු කිරීම මම කපොඩ මෙහාට අරන් ලියන්නම් L සමානයි A එකතු කිරීම N ඍණ එකවරයක් D සූත්‍රයේ ඔයගොල්ලන්ට කියනවා D උක්ත කරන්න කියලා මේ D ව ඕන නෑ D උක්ත කරන්න කියලා මොකද කරන්නේ D N ඍණ එකෙන් ಗುಣ වෙලා ඒව එකතු වෙලා තමයි L ට සමාන වෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අර ඒ අඩු කරන්න ඕනේ. ඒව අඩු කර ගන්න ඕන නේ. ඒව අඩු කරා. ඔන්න ඔහොම.
එතකොට මේකට a ඉවත් වෙනවා. එතකොට මෙතන එනවා l ඍණ a සමානයි n ඍණ එකවාරය d. දැන් මොකද කරන්න ඕනේ? n ඍණ එකවාරයකින් බෙදනවා. අන්න හරි. n ඍණ එකවාරයකින් බෙදනවා. n ඍණ එකවාරයකින් දෙපැත්තම බෙදනවා. අන්න මෙතන මේ ඕන් වරහන දාගත්තත් කමන්නේ හොඳයි. n ඍණ එකවාරයෙන් බෙදනවා. එන්ඩින එකට එන්ඩින එක ඉවත් වෙනවා. අන්න දැන් මම පැති දෙක මාරු කරලා එකපාර ගියන්නම්. එම නිසා d සමානයි l ඍණ a බෙදීම n ඍණ 1. ඔන්න ඔහොම. මේක ආවද යසස්? ඔන්න ඔහොමයි. එක පීවරක්වත් මගහැරෙන්න බෑ. මේ පීවර සියල්ල වටිනවා. හරියට පරිපෙලක් බහිනා වගේ හරි සංයමයකින් කරන්න ඕන වැඩක් නේ සමීකරණ සූත්‍ර විසඳනකොට මේ අනුක්‍රමික බව හරි වැදගත් ඊට පස්සේ පස්සේ ස්පීඩ් එක හදා ගන්න පුළුවන් හැබැයි අනුක්‍රමික වෙන්න ඕන එක පියවරක් හයේ මෙතන ඉස්සලා ගියොත් සම්පූර්ණ ප්‍රතිපලය වෙනස් වෙනවා නේ පරිපෙලක් බහිනකොට කකුලේම පැටගුණොත් එහෙම නේ එහෙම වෙලා ඇතිනේ නේ ගෙම්බ පොලේ ගැවුවා වගේ වටින්නේ බිමට මේ ලොකු අනතුරු වෙනව සමහර වෙලාවට එහිඳා හරි කල්පනාවෙන් කරන්න ඕන වැඩ මෙතන බිමට වැටෙන්නේ නැති වුණාට විභාගයේ ලකුණු අඩු වෙනවා ඒක ඉතින් ඊට වැඩි බිමට වැටිලා තමයි දන්න දේවල් වරද්ද ගන්නවා කියන්නේ ඔන්න ඊළඟ එක x බෙදීම a ඔන්න ටිකක් වෙනස් අවස්ථාවක් y බෙදීම b සමානයි 1 y ව උක්ත කරන්න කියන්නේ ඔන්න දැන් මම උපකාරක අවස්ථාව වලට යන්න හදයි කවුද අපිට උපකාර කරන්නේ ඔව් කරන්නද ඒ වත් කරනවා අමතක කරන්නද මට දැන් නම කියන්නකො හතර දෙනෙක් කිව්වා ආ යසස් ආ මොකද මට මොකද මුලින් කරන්න ඕනේ කියන්නේ x බෙදීම 9 නෙමෙයි පුතා මෙතන තියෙන්නේ a simple a මේ a x බෙදීම a අඩු කරන්න x බෙදීම අඩු කරන්න ඕ y ට මුලින්ම වෙලා තියෙන ඕ y ට මුලින්ම වෙලා තියෙන්නේ y ගේ අගේ b ගෙන් බෙදලා එතකොට තමයි y බෙදීම b එන්නේ ඊළඟ පියවර වෙලා තියෙන්නේ යාට එකතු වෙලා x බෙදීම a එහෙනම් දැන් මෙතනින් තමයි අපි වැඩේ පටන් ගන්න එකතු වෙලා නම් අඩු කරන්න ඕන x බෙදීම a මේ පැත්තට අපි යන්නේ ඊට පස්සේ අන්න එහෙමයි එහෙමනම් ඔන්න පුතා x බෙදීම a y බෙදීම b ඉඩ තියාගෙන එක ලිව්වා දැන් අපි පුතේ දෙපැත්තෙන්ම අඩු කරනවා x බෙදීම a. මෙයාගිනුත් x බෙදීම a. x බෙදීම a ට x බෙදීම ඉවත් වෙනවා. එතකොට මෙතන එනවා y බෙදීම b සමානයි 1 අඩු කිරීම x බෙදීම a. හරිද? එතකොට දැන් මොකද කරන්නේ? දැන් b වලින් b වලින් ಗುಣ කරනවා b වලින් ಗುಣ කරනවා අන්න අපි මොකද කරන්නේ y බෙදීම b සමානයි 1 අඩු කිරීම එහෙනම් දාගන්න ඕනේ අපි ගත්තොත් 1 අඩු කිරීම x බෙදීමේ මේ දෙපැත්තම අපි ಗುಣ කරනවා b වලින් වරහනක් දාගන්න ඕනේ නේද මේකට මෙයාද අන්න හරි මේ සම්පූර්ණ එකට වරහන දාලා ඉස්සරහෙන් b දැම්මා නේ එතකොට මෙතන b ට b ඉවත් වෙනවා අවසානයේ y සමානයි b වාරයක් 1 අඩු කිරීම a x බෙදීම a ඔන්න
ඕක තමයි උත්තරේ. ඒ අපි 8 ගත්තේ 8 වෙනි එක. 9. 9 තවත් ටිකක් අමාරු එකක්. 1 8 මේ කාච සූත්‍රයේ පුතේ මේ කාච සම්බන්ධ ඔබ විද්‍යාව ඉගෙන ගන්න ඔබ භෞතික විද්‍යාව ඉගෙන ගන්න අපුතේ මේකද R1 R2 කියන එකේ තේරුම ඕ මේ අර අපි ගත්තොත් එීම කාචවල නාභි දුරවල් මේ මට මතක විදිහ නැහැ නාභි දුරවල් නේ වස්තු දුරවල් මේ වස්තු දුරවල් මට ලකුවට මතකයක් නැහැ R1 R2 කියන්නේ නාභි දුරවල් මේ වස්තු දුරවල් කියලා පොඩ්ඩක් මතක නැහැ පුතා මම ඒක පොඩ්ඩක් බලලා කියන්න සර් එතකොට ඒ ගණිත කර්ම මොකද්ද අපුතේ ඔව් මේක විද්‍යාවේ භෞතික විද්‍යාවේ උගලන්ට මේ පොළවල එනවා මේක උත්තල කාච අවතල කාච සම්බන්ධව ඔබ ඉගෙන ගන්නවනේ නේ එතනදී අපිට මේ වස්තු දුරවල් R කියන්නේ කැපිටල් R නාභි දුර F කියලා තමයි මට මතකයි කොහොමද මේ කාච සම්බන්ධව තමයි මේක එන්නේ මට මතක විදියට මං කොට මේක දැන් අපිට කියන්නේ කාමද උක්ත කරන්න කියන්නේ R1 R2 නේද R2 උක්ත කරන්න මේක නම් ටිකක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක් මොකද කරන්නේ ඔගොල්ලෝ කරලා ඇතිනේ එක කරේ නැස කරේ නැ ඔව් කවුද කරේ මම කළා මම කරා ආ අපිට පුතා මම මුලින්ම කරේ මොකද්ද කියලා කියන්නකො එක බෙදීම R1 ඉවත් කරගත්ත ආ මෙන්න මෙයාව අයින් කරගත්තා නේ හරි ආරම්භයේ හරි මෙතන පුතා අපිට මොන්න හොඳට බලා ගන්න මං කියලා දෙන්නම් මෙතන අපිට R2 එකපාර උක්ත කරගන්න බෑ R2 පරස්පරයේ තමයි අපිට උක්ත කරගන්න වෙන්නේ 1 යට R2 මේක යට R2 තමයි අපි උක්ත කරගන්නේ එතකොට 1 යට R2 R2 පරස්පරයට R1 පරස්පරය එකතු වෙලා මේ දෙක එකතු වෙලා එහෙනම් දැන් මෙයාම අපි අයින් කර ගන්නවා එතකොට එන්නේ 1 යට R සමානයි 1 යට R1 එකතු කිරීම 1 යට R2 මේකෙන් අපි අඩු කරනවා 1 යට R1 මේකෙත් 1 යට R1 අඩු කරනවා එතකොට අපිට මෙයාව ඉවත් වෙනවා මේ දෙන්න අයින් වෙනවා. එතකොට මෙතන එනවා 1 යට කැපිටල් R අඩු කිරීම 1 යට සිම්පල් R 1 සමානයි 1 යට R2. නමුත් දැන් උක්ත වෙලා තියෙන්නේ R2 පරස්පරය. R2 පරස්පරය උක්ත වෙලා තියෙන්නේ. දැන් හදපු අය කියන්නේ මෙතනින් පස්සේ මොකද කරේ? සර් ඒ පද දෙක මාරු කරනවා. පද දෙක මාරු කරනවා. ඒ කියන්නේ පරස්පරය ගන්නවද? උඩයට මාරු කරනවද? ඔව් කියන දුව සර් පොදු හරයේ කැපිටල් R සිම්පල් R 1 කියලා ආරම් කරන්න බැයිද ඒ කියන්නේ මේ දෙන්න සුළු කරා ඔව් සර් මේ දෙන්න සුළු කරා අන්න හරි මෙතන සුළු කර ගන්න ඕන පුතා කොහොමද එතන සුළු කරගන්නේ එතන සුළු කරගන්නේ අර දුව කිව්වා වගේ මෙතන පොදු හරය ගන්න ඕන. පොදු හරය සාමාන්‍ය භාග සුළු කරන විදිය තමයි පොදු හරය. පොදු හරය කියන්නේ අපි ගත්තොත් එහෙම මෙතන පොදු හරය වෙන්නේ පුතාලට පේනවා ආ කැපිටල් R පොදු හරයට එනවා සිම්පල් R එක පොදු හරයට එනවා. දැන් ඒ අනුව ලවයේ සකස් කරගන්න එපා. දැන් තිබුණේ කැපිටල් R එයා දැන් සිම්පල් R එකෙන් ಗುಣ වෙලා. ඒ කියන්නේ හරියට මෙයා R එකෙන් ಗುಣ වෙලා. එහෙනම් පුතේ මෙයත් R එකෙන් ಗುಣ වෙන්න එපා. එතකොට R එක එකෙන් ಗುಣ කරාම එතකොට මෙතන ඉන්නේ R එක ලවයට. අඩු කිරීම. සිම්පල් R එක කැපිටල් R වලින් ಗುಣ වෙලානේ. එතකොට ඉන්නේ පොදු හරය හැදෙන්නේ R R එක. එහෙනම් මෙයා කැපිටල් R වලින් ಗುಣ වෙනවා. මෙතනම් කැපිටල් R තේරුණාද
එහෙනම් මේක අපිට මේ මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ දැන් ඔයාලා තේරුණා නේද එතන ඒක මම මෙතනින් ඔන්න මැකුවා නේ ඔන්න ඕනනම් ඔයගොල්ලන්ට ඒක මොකද උනේ කියලා පස්සේ බලනකොට අවුලක් නම් මම ඒක වෙනම ලියලා පෙන්නන්නම් කොහොම තිබුණේ එතකොට මේක අපි ගත්තා r r 1 කියලා මොකද උනේ මෙයව ගුණ කරා r 1කින් මෙයත් ගුණ වෙනවා r 1කින් මෙයව ගුණ කරා r ගෙන් මෙයත් ගුණ වෙනවා r ගෙන් ඒ අනුව තමයි r එක අඩු කිරීම r මෙතන හැදුනේ ඔන්න ඔහොම ඒක තමයි අපි මෙතනට ගත්තේ ඒක තමයි අපි මෙතනට ගත්තේ දැන් ඒ පැත්ත සුළු කරා මෙයා එහෙමම තියාගත්තා හරිද දැන් මෙතන මම වරහනක් දාගන්නවා අපේ පහසුවට දැන් මොකද කරේ ඊළඟට හරස් ගුණිතය ගත්තා ඔන්න ඔතන මම ෂෝට්කට් එකක් දෙන්නම් හරස් ගුණිතය අරගෙන යන්න පුළුවන් මෙතන හරස් ගුණිතය අරගෙන යන්නත් පුළුවන් නැත්නම් පුතා මෙහෙම කරන්න තිබුණා දැන් මම සරල උදාහරණයක් අහන්නම්කෝ සරල ප්‍රශ්නයක් x සමානයි 2 x සමානයි 2 මම තව ප්‍රශ්නයක් 1 යට y සමානයි 3න් 2 නම් y කීයද භාග වලින් කියන්න භාග 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 වලින් භාග වලින් 1.5 භාගයකින් කියන්න දෙකෙන් එකයි දෙකෙන් එකයි එකයි දෙකෙන් එකයි මිශ්‍ර සංඛ්‍යාවකින් නෙමෙයි මං අහන්නේ භාගයකින් නම ඇහුවාම වෙන එක්කෙනෙක්ගේ නම කියලා හරියන්නේ නැහැ නම අහන්නේ මං භාගයකින් අහන්නේ ඒක කියාගන්න බැයිද දෙකෙන් තුනයි ඒකනේ ඔයගොල්ලෝ 1.5යි කියන්නේ 1.2කින් 1යි කියන්නේ. හරිද? පැහැදිලිද? තව ප්‍රශ්නයක්. තව ප්‍රශ්නයක්. 1 යට p සමානයි 7න් 3යි නම් p කීයද දැන්? තක්ගල කියන්න පුළුවන්. 3න් 7යි. අන්න අල්ලගත්තා. 3න් 7යි. මොකද්ද වෙන්නේ? පරස්පර වෙන. පරස්පරය. මෙයාගේ උඩයට මාරු වෙනකොට මෙයාගේ උඩයට අපි මාරු කරනවා. අර අපි හරස් ගුණිතය අරගෙන අපිට ලැබෙන්නේ ඕක තමයි අවසාන ඵලය. හරස් ගුණිතය කරලා ඉන්නේ උතන්ටම තමයි. දැන් හරස් ගුණිතය කරාම මෙතන පුතාලා දන්නවා 1 2කින් ගුණ වෙනවා x එකෙන් ගුණ වෙනවා x සමානයි 2යි මේ හරහට ගුණ කරාම ඕක තමයි එන්නේ 2යි y සමානයි 3යි එතකොට y දෙකෙන් බෙදුවාම 3 බෙදීම 2යි ඒක එච්චර දඟලන්න දෙයක් නැහැ පරස්පරය සමාන ලකුණ දෙපස භාග සංඛ්‍යා දෙකක් තියෙනවා නම් සමාන ලකුණ දෙපස භාග සංඛ්‍යා දෙකක් මෙලෙස තියෙනවා නම් පුතේ මේක අපිට මෙයාගේ පරස්පරය සමාන වෙන උඩයට මාරු වෙලා එනාගේත් සමාන වෙනවාමයි මෙහෙම නම් ඒක අපි මෙහෙම වැදගත් විදිහටම ලියාගමුකෝ අන්න තව වැදගත් කාරණාවක් බීජගණිතය අපිට සම් එන සම්බන්ධයක් තව මේ වගේ තැන්වලදී ඒවා ෂෝට්කට් හරි වැදගත්. ඔන්න
අපි ගත්තොත් තේම අරට පෑනේ ලියන්න ඔබ පෑදිලිව ලියා ගන්න වැදගත් කරුණ x බෙදීම y t බෙදීම q නම් මෙහෙම වෙනවා නම් පුතේ y බෙදීම x සමානයි q බෙදීම t වේ ඔන්න ඔක මේක දෙකෙන් පරස්පරය අරගෙන නේද එහෙම දෙකේම පරස්පරය මෙයාගේත් පරස්පරය මෙයාගේත් පරස්පරය පරස්පරයෙන් සමාන වෙනවා මට මේ සූත්‍රයේ පුතේ පොඩ්ඩක් වැරදුනා මේ සූත්‍රයේ එන්නේ වෘත්තවල හරි වෘත්තවල මේ සූත්‍රයේ එන්නේ වෘත්තවල මට පැටලුණා අර මේ කාච එක්කෙන සූත්‍රයේ එන්නේ මෙහෙමයි එක යට f සමානයි එක යට f1 එකට කිරීම එක යට f2 කොන්න ඔහොම ඒ වගේ තමයි මට මතක කොට හොයලා බලලා කියන්නම් right දැන් එහෙනම් මෙතන මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ දෙකේ කියවන්නේ කොහමද? කොහමද? මොකද එක බෙදීම r1 කියලා කියන්නේ ඒක. ඔව්. ඒක කියවන්නේ කොහමද? ඔයා කියපු විදිහ හරි. එක යට r1. එකතු කිරීම එක යට r2. නැත්නම් r1 න් 1. r1 න් 1 කියලා කියන ඊට වඩා අපි ඉතින් කියන්නේ සාමාන්‍යයෙන් තේරෙන්න නම් එක යට r1. එකතු කිරීම එක යට r2 සමානයි එක යට r එහෙම දැන් ඔන්න අපිට තියෙන්නේ එකපාර මෙයාගේ පත් ඔව් මෙයාගේ එකපාර පරස්පරය ගන්න තියෙන්නේ පරස්පරය ගත්තා එතකොට මෙයා r2 වෙනවා මෙයාගේ හැබැයි r කැපිටල් r සිම්පල් r එක බෙදීම r එක අඩු කිරීම r ඔන්න ඔහොමයි ඕක දැන් අපි පැති දෙක මාරු කරලා ගමු r2 සමානයි r r1 බෙදීම r1 අඩු කිරීම r ඔන්න මේක අපි එකපාර මෙතන යොදා ගත්තා නැත්තම් අපිට දුව කිව්වා වගේ හරස් ගුණිතය කරලා තව පියවර දෙකක් අපිට යනවා පියවර දෙකක් යනවා එහෙම ඕන්න එකපාර මෙහෙම ගන්න පුළුවන් तब आप इधर गणन देखा तीन है वाणी इधर दहाई एक कोला हाँ आदेश करना है वो आदेश करना होने आदेश कर ले इगरे वेला वेला वो तीगुरु मामा अतंते इन्हें मैं पोता सूदानं दो बोलेंगे उत्साह මෙතනින් මම ඒ මෙතන තව පීවර දෙක තුනක් දෙකක් තුනක් අඩු කරා අනිත් ඒවා නම් ওই විදිහටම ගන්න වෙනවා අනිත් එක දැන් r එක අයින් කරගන්න එක ඕනා ඊට පස්සේ මෙතන මෙතන එකතු කරන එක ඕනා මෙතනින් පස්සේ තමයි අර ෂෝට්කට් එකක් මන් දුන්නේ නැත හරස් ගුණිතය කරලා බෙදලා ගන්න නිදී
ඒක තමයි මම මේ මේ කියන මේ කාරණාව මෙතන යොදාගත්තේ හරි අපි එනවා ඊළඟට අ 10 ඒ එතකොට ඒක දාන්න අර කොනද එක් මං කරා अरे पता निर्माण समान M x අඩු කිරීම t x ව උක්ත කරන්න කියන්නේ x ව මෙන් ආ මාර වෙදී x tan 2ක ඉන්නවනේ මෙතනත් ඉන්නවා x මෙතනත් ඉන්නවා උපකාරක අවස්ථාවකට යන්නේ වේ කවුද අපිට උදව් කරන්නේ ඈ ඔව් ඊළඟට එහෙම මේක කොහොමද කරන්නේ කවුද කරේ ඊළඟට මොකද කරේ x තියෙන x එක එක පැත්තකට ගන්න මුලින්ම ඍණ mx අඩු මේ පැත්ත ඍණ mx අඩු කරා mx ව අඩු කරා මෙතන ධන mx නේ මෙතන නොපෙන්නාට තියෙන්නේ නේ x ව එක පැත්තකට ගන්න ඕනෙ ඉඳ මේ mx ව දෙපැත්තෙම අඩු කරා එතකොට mx අඩු කිරීම මෙතන mt මෙතන තියෙනවා ax දැන් මම මොකද කරන්නේ දෙපැත්තෙම mx ව අඩු කරා එතකොට මෙතන mx ට mx ඉවත් වෙනවා එතකොට මෙතන එනවා ඍණ mt මෙතන එනවා ax අඩු කිරීම mx දැන් මොකද කරේ එදියට x අරගෙන වරහන් ඇතුලේ a ඍණ m ලිව් එතන ගත්ත පොදු සාධකයක් x ව ගන්න පුළුවන් x ව පොදු කරගත්තා එතකොට මෙතන a අඩු කිරීම m සමානයි ඍණ m t දැන් ඊළඟට මොකද කරේ a ඍණ m දෙපැත්තෙම බෙදුවා a අඩු කිරීම m දෙපැත්තෙම බෙදුවා අපිට ඕනේ x ව උක්ත කරගන්නනේ එතකොට අපි දෙපැත්ත තම a අඩු කිරීම m ගෙන් බෙදුවා a අඩු කිරීම m ගෙන් බෙදුවා මෙයාට මෙයා ඉවත් වෙනවා එතකොට x සමානයි ඍණ m t බෙදීම a අඩු කිරීම m ඊළඟට මොකක් හරි කරාද අමාය ඔදරින් නැවතුවා අපිට අර मित्रशीलीने මොකද කරන්නේ එහෙනම් මේ මේ දෙන්නගේ පද දෙක මාරු කරගමු දැන් උඩ ඉන්නවා mt
මෙතන මම පද දෙක මාරු කර ගන්නවා පද දෙක මාරු කර ගන්නකොට මම ඍණ ගන්නව එළියට දැන් මතකනේ ඍණ එකක් ගත්තා එතකොට මෙයා m අඩු කිරීම a පද දෙක මාරු වුණා x එහෙමමයි දැන් මොකද වෙන්නේ ඍණ ඍණ බෙදුනම ධනනේ එහෙනම් අවසානයේ උත්තරේ එන්නේ m t බෙදීම m අඩු කිරීම a මේ m දෙම් බෙදන්නේ එම් අඩු කිරීමේ ඕන්න ඔහොම තේරුණා දුව මෙතනින් අපි අර අර අපි යොදාගත්තේ අර එදා අපි පද දෙක මාරු කරාම ඍණ සාධකයක් අපිට ගන්න පුළුවන් නේ අන්න ඒක අපි මෙතන යොදාගත්තා මෙන්න මෙතන ඒක යොදාගත්තා එතකොට මේ අගයට වඩා මේක අපිට මිත්‍යශීලීනේ ඍණ අගයක් නැහැ නේ මෙතන අඩු කිරීමක් තියෙන්නේ නේ අන්න එහෙමයි Right, සටහන් කරගන්න බලන්න. දුව හොඳයි යා. කොහොම හොඳයි. සාමාන්‍යයෙන් මේක ටිකක් 10 පන්ති එකක්. අනිතයට පැහැදිලිද? පද දෙකක් තිබුණොත් දෙපැත් එකම පදේ දෙපැත්තේ තිබුණොත් එක පැත්තකට ගන්න එක පැත්තකට ගන්න ඕන. අරගෙන පොදු සාධකයේ ගන්න ඕන. මේ පොදු සාධකයේනේ මෙතන ගත්තේ. මේ පොදු සාධකයේ ගත්තේ. පොදු වෙච්ච अंतिम एक पी समानाई ए टी बेटी में ए अडू किरी मट्टी एक इतने तीन ने मुकाद्दा मुकाद्दा फिर उत्तर कराने क्या ने ए वे हाँ ए वे उत्तर कराने क्या मितना ए इन्ना वा मितना ए इन्ना वा उपकार का वस्ता हो कटे या मुकाउद उदाव कराने से माँ उदाव कराने हाँ उन्हें ली नहीं थे तो ओ मुकाद्द उत्ते आप ही कराने मुलीम में මුලින්ම a ඍණ t ඉවත් කරගන්න a අඩු කිරීම t ව අයින් කරගන්න මොකද්ද කරන්නේ ගුණ කරන්න ඕන ගුණ කරන්න ඕන a ඍණ t ගෙන් අපි දෙපැත්තම මෙහෙම ගුණ කරගන්නවා මෙයාවත් එතකොට ගුණ කරගන්නවා a ඍණ t ගෙන් එතන a අඩු කිරීම t දැන් මොකද වෙන්නේ ඔන්න බලන්න එතකොට පුතා මෙතන a ඍණ t ට a ඍණ t අඩු වෙනවා එතකොට දැන් මෙතන එනවා p වාරයක් a ඍණ t සමානයි a t ඔන්න ඔහොම දැන් මොකද කරන්නේ දුව p a ඍණ t වරහන් ඉවත් කරනවා නේ P A අඩු කිරීම P T P වලින් ගුණ වෙනවා සමානයි A T ඊළඟට P T ඉවත් කරගන්න P T ඉවත් කරගන්නවා ඕ අපිට ඕනේ A ව එක පැත්ත කරගන්න
ඒව එක පැත්තකට ගන්න ඕනේ. දැන් ඔයා PTව අයින් කරලා ආයි ATව මෙහෙට ගන්නවා නේ? ඔව් සර්. ඔව්. ඒක හරි තීවර දෙකකට අපිට යන්න වෙනවා. නැත්තම් පුතේ අපි කෙලින්ම P එක මෙතනින් අයින් කරගමු. නැත්තම් ඕක 1 1 දැන් ඔක ඔයගොල්ලෝ හරියට ප්‍රැක්ටිස් වෙලා තියෙනවා නම් මේක මෙහෙම ගන්න පුළුවන්. මම මෙහෙම ගන්න දොන්න බලන්න එක පාර. මේ තින්නේ ඉන්න PT. හරිද? මේ ඉන්නේ ධන AT. ඔන්න මම එක පාරින් ගන්නවා ධන. දැන් මෙයාව මම මේ පැත්තට ගෙනියනවා. ගෙනියනවා කියන්නේ දෙපැත්තම PT එකතු කරනවා කියන එක. මෙයාව මෙහෙට ගේනවා. ගේනවා කියන්නේ දෙපැත්තෙම AT අඩු කරනවා කියලා. ඔන්න මම පියවර දෙකක් එකපාර කරනවා. එතකොට PAට හානියක් නෑ. PA එහෙමමයි. AT මෙහාට එනවා කියන්නේ යා රීන AT වෙනවා. රින PT එහාට යනවා කියන්නේ ධන PT වෙනවා. තේරුණාද වැඩි? දැන් අපි සමීකරණයක ඒ වගේ අවස්ථා යොදා ගන්න ගැටලුවක් නැහැ. 2x අඩු කිරීම අපිටමු 5 සමානයි x එකතු කිරීම 3 කියලා තියෙනවා කියලා. එතකොට අපි මේ x ව මේ පැත්ත දෙපැත්තම ඉන්නවනේ x දැන් x ව x ව අපි මෙහාට ගන්නවා. මේ හිට 5 මෙහාට ගන්නවා. එකපාරින් පීවර දෙකක් කරනවා. එතකොට 2x ගැටලුවක් නැහැ. 2x එහෙමම තියාගත්තා. සමාන කිරීමේ ලකුණ දෙපස පද ගෙනියනකොට ගෙනියාමක් නෙමෙයි වෙන්නේ එකතු වීම අඩු වීම වෙන්නේ. නමුත් එහෙම අපිට ඒක ගෙනියාමක් විදිහට අපි දැකලා නිවැරදිව ලියන්න පුළුවන්. එතකොට මේ ඍණ පහ මෙහාට යනකොට ධන පහ වෙනවා. x මෙහාට එනකොට ඍණ x වෙනවා. එතකොට මෙයා ඍණ x වෙනවා. ඍණ පහ යාට යනකොට ධන පහ වෙනවා. මේතන 3 එකතු වෙනවා. එතන 2x ගෙන් x x 5 3 8යි උත්තරේ 8යි මම ඔබ සත්‍ය කියලා පෙන්නන්නද ඔන්න බලන්න දැන් මෙතන 8යි උත්තරේ දැන් මෙතන 8 ආදේශ කරන් දෙවර 8 අඩු කිරීම 5 එතන 8 වරක් දෙක 16යි 16න් 5ක් අඩු කරාම මේ පැත්තේ ඉන්නේ 11යි මේ පැත්තේ 11යි මේ පැත්තට 8 ආදේශ කරන් 8 එකතු කිරීම 3 11යි දැක්කන් පැතිලික සමානයි ඒ වගේ මෙතන මං කරේ ඍණ PT මෙහාට ගත්තා ධන PT වුණා AT මෙහාට ගත්තා එතකොට ඍණ AT වුණා පීවර දෙකක් කරා දුව දැන් පීවර දෙක ලියලා ඇතිනේ මම මෙතන එකපාරින් කරා දැන් ඔයා මම හිතන්නේ මේකේ පොදු සාධක ඒව ගත්ත එළියට එතකොට P අඩු කිරීම T සමානයි TT නේද ඊළඟට ඔයා ඒ වාරයක් P ඍණ T සමානයි TT දැන් දෙපැත්තම ඔයා P අඩු කිරීම T ගෙන් බෙදුවා. P අඩු කිරීම T ගෙන් බෙදුවා. මෙයාත් බෙදුවා P අඩු කිරීම T ගෙන්. එහෙම කියලා මේ T ට T බෙදන්නේ නැහැ. මේ දෙන්න බෙදෙනවා. අවසාන උත්තරේ සමානයි PT බෙදීම P අඩු කිරීම T. ඔන්න ඔහොම. ඕක දාවිදුව? ඔව් සර්. අන්න හරි. Very good. මේකත් මං කියපු එක තේ පැහැදිලි ඇතිනේ මේ පද මාරු කරන්න පුළුවන්. කාටරි පැහැදිලි නම් කියන්න. හැබැයි මුලින් ඉඳන් ඉන්න ඕන පාඩමත් එක්ක මූලික දැනුම තියෙන්න ඕන, විශේෂ උනන්දුවක් තියෙන්න ඕන, ගැටලුව හදන්න උත්සාහයක් හරි අරගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ දේවල් ඉතින් ඔබ ලියන පොතට පමණයි සීමා වෙන්නේ. ඔබ ওই පොතේ ලියුවට ඔබ හිතන්න එපා ඔබට දැනුම ලැබෙනවා කියලා. පොතක ලියන්නේ නැවත බලන්න බලලා මතක් කර ගැනීම උදෙසා මිස පොත්වල ලියන පළියට ඔබට දැනුම ලැබෙන්නේ නැහැ. අවබෝධයෙන් ලිව්වොත් යම් මට්ටමකට දැනුම ලැබෙනවා. අවබෝධයෙන් තොරව ලිව්වොත් නම් පොත පුරවන එක විතරයි. ඉවර වුණොත් කියන්න ලියලා ඉවරයි
හරිද මේ ඔව් උඩ තියෙන PT එකට මම වරහනක් දැම් ලියද ඒක කමන්නේ නේද මෙතන උඩ තියෙන PT එකට උඩ ආ මෙතනද ඔව් මේකට අවශ්‍ය නැහැ යසස් වරහන ගුණිත යන්නේ එතන ඒක ගුණිතය ඒක අවශ්‍ය නැහැ ඒතර වැරදි නැහැ උත්තරේ ආ වැරදි නැහැ වැරදි නැහැ ඒක ටිකයි ඒක ටිකක් තව සංකීර්ණ වෙනවනේ වරහන මෙතන දැම්මහම ගුණිතයක් වෙනකොට අපිට වරහන අවශ්‍ය නැහැ මේ මේ පද දෙකක අන්තරයක් ඓක්‍යයක් වගේ කොහොම තිබුණාම ඒත් වරහන අත්‍යවශ්‍ය වෙන්නේ වරහනට පිටින් සංඛ්‍යාවකින් ගුණ වෙන අවස්ථාවකදී විතරයි නැත්නම් ඒක ලොකු අවුලක් නැහැ හරි right දැන් අපි ඔන්න අද දවසේ අරමුණට එන්න හදන්න මම පොඩ්ඩක් නැවත මතක් කරන්නම් මෙහෙම सूत्र मुकटद सूत्र मुकटद के लहुवत सूत्र अपितो नवेनवा गैटलु विसदान्न दानितेय तुल अपित लबेनी गैटलु दानितेय तुल रचना लियन्न चित्रा दिन्न विचारे करन्न एक अरुणु ने मे तुल तीन अपित गैटलु तीन එතකොට අපි ගැටළු විසඳන උපක්‍රම අපි හොයනවා විවිධ උපක්‍රම එතකොට මේ ගැටළු විසඳන උපක්‍රම අතර එක උපක්‍රමයක් තමයි සූත්‍ර භාවිතයෙන් අපිට ගැටළුවේ විසඳුම් ලබන්න පුළුවන් දැන් විශේෂයෙන් ඔබට ඉදිරියේදී පරිමාව ධන වස්තු වල පරිමාව වර්ගඵලය එතකොට සමාන්තර ශේනි සම්බන්ධ සූත්‍ර ගුණෝත්තර ශේනි සම්බන්ධව ඊට පස්සේ අපිට ත්‍රිකෝණමිතිය බොහෝ දේවල් ගණිත විෂය තුල සූත්‍ර කොටාක් අපි ගොඩනගනවා සහ භාවිතා කරනවා විද්‍යා විෂයේදී ගොඩනගනවා භාවිතා කරනවා එතකොට විද්‍යාවේදී භාවිතා කරනකොට ඔබට සූත්‍ර භාවිතාවෙන් පිළිතුරු ලබා ගන්න ආකාරයේ ගණිතයේදී ඉගෙනගෙන තියෙන්න ඕන. විෂය තුල ඉගෙන ගන්න කරුණු විෂය තුල අපි භාවිතා වෙනවා වගේම වෙනත් විෂයන් තුලත් භාවිතා වෙනවා. ඒතර ඔබට ගණිතයේ සූත්‍ර භාවිතයේ හරියට ඔබ තේරුම් අරගෙන ඔබ මේ දේ හරියට කරගත්තේ නැත්නම් පුතා ගණිතයේ තුල අසමත් බවක් විතරක් නෙවෙයි ඔබ විද්‍යා විෂය තුලත් අසමත් බවක් ලබනවා මොකද විද්‍යාවේ අපි ගත්තොත් එම භෞතික විද්‍යාව කොටසේ සූත්‍ර යෙදෙනවාමයි එතන සාර්ථක කරගන්න නම් ඔබ මේ කොටසට හොඳට අනුගත වෙන්න ඕන එතනින් එහාට අපේ ජීවිතේ වැඩ කටයුතු ගත්තාම දැන් ජීවිතේ දැන් අපි ගත්තොත් එම දැන් ඔබේ විදුලි බිල ගොඩ නැගෙන්නේ වතුර බිල දුරකථන බිල මේව ගොඩ නැගෙන්නේ යම් ෆෝමියුලායකට අනුව යම් සූත්‍රයකට අනුව ගොඩ නැගේ යම් සූත්‍රයකට අනුව ගොඩ නැගේ ඉතින් ඔබේ ඔබ ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්නේ නැහැ ගෙදරට එන විදුලි බිල ඒ විදිහටම ඔබ ගෙවනවා නම් ඔබ ටිකක් සොයා බැලීමක් කරන්නේ නැත්නම් මම මෙච්චරක් ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරා මගේ මෙච්චර බිලක් කොහොමද ගොඩ නැගෙන්නේ කියලා ඔබට එහෙම සොයා බැලීමක් ඔබ ළඟ නැත්නම් සමහර වෙලාවට ඔබ වැඩිහිටියෙක් වෙලා හම්බ කරන අවධියේදී ඔබේම හම්බ කරන මුදල් නිරපරාදේ වියදම් වෙනවා ඇති. ඉතින් අන්න ඒක අපේ ජීවිතයේ වැඩ කටයුතු වලට මේ දැනුම පුතා වක්‍රාකාරව භාවිතා වෙනවා. ඒක කොයි මොහොත කොතනක කොයි කාලයේදී කියලා කියන්න බෑ. एक आरेट फिक्स डिपॉजिट टेका पागे कोई वेला आवे आरी एक ओबटे ये देने वा अन्य वा तमाई में तने वेन में एवं न दे ईलंगा दिए रे सूत्रे का उक्ते मारु कर गान पुलवा ने देंगो गोलंडे देंग आप इट ती ने एनं आप इट गैटलू वक्त विषदम सूत्रे का स्वरिंग दाने को हम दिखेला बलान ना दाय පළවෙනිම ලියන්න මෙහෙම මාතෘකාව ලියන්න සූත්‍ර භාවිතයෙන් ගැටළු විසඳීම කියලා මාතෘකාව ලියන්න
ආදේශේම කියලා ලියන්න ඕනේ. එතන ආදේශය යෙදෙනවා. සූත්‍ර භාවිතයෙන් ගැටළු විසඳීම. සූත්‍ර භාවිතයෙන් ගැටළු විසඳීම. उदाहरण गलवी उदाहरण गलिए सूत्रे भावितेन अंशक सेंसियस अंशक तीस पहे ती सेंसियस अंशक तीस पहे दी उष्णत्वय फ़ारेनहाइट वलिन सोयान्न उष्णत्वय फ़ारेनहाइट वलिन सोयान्न अभी तो ඔබ ඉදිරියේ ඔබ රැකියා කරන තැනක් හරි මේ හා සම්බන්ධ අවස්ථාවක සෙන්සියස් අංශක උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් හොයාගන්න ඕන වෙනවා මේ සෙන්සියස් අංශක උෂ්ණත්වයට අනුරූප ෆැරන්හයිට් අංශක ගන්න හොයාගන්න ඕන දැන් එහෙනම් මේ සූත්‍රය ඔබට භාවිතා කරන්න වෙනවා හැබැයි මේ සූත්‍රයේ දැන් උක්ත වෙලා තියෙන්නේ සෙන්සියස් අංශක අපිට දීලා තින්නේ සෙන්සිය සංසක අපිට ඕනේ කරන්නයි එහෙනම් දැන් මොකද්ද මම මුලින් කරන්න ඕනේ දෙ අනිවාර්යෙන් මම මේකේ ෆැරන්හයිට් උත්තර කරගන්න ඕන නේ ෆැරන්හයිට් උත්තර කරගන්න ඕන එහෙනම් ඔබ ඉස්සල්ලා එක බලන්න නැතුව දැන් මේකේ ෆැරන්හයිට් ඉස්සල්ලා එක අපි ඔකේ අනිත් පැත්ත කරේ ෆැරන්හයිට් උත්තර කරන්න බලන්න අන්න අපි කරන එක පෙන් දිනවා අපි F उक्त किरीम के दलियन ने अभी गेन F उक्त करमु नेता उक्त किरीम F उक्त करान बलन F उक्त करगान मुड़ी में हरी सर हरी सर ओ इतो कोटोबा करे मैं विधि हित के लबाला सी समानाई
නමයෙන් පහයි F අඩු කිරීම 32. කොහොමද තියෙන්නේ? එතකොට මුලින්ම නමයෙන් ගුණ කරා. මුලින්ම නමයෙන් ගුණ කරා. එතකොට නමයට නම ඉවත් වෙනවා. එතකොට මෙතන 9IC සමානයි 5 වාරය F අඩු කිරීම 32. දැන් අපි ඊළඟ පියවරේ 5න් බෙදුවා. මෙයත් 5න් බෙදුවා. ඕක එකපාර 5න් 9න් ගුණ කරන්නත් පුළුවන්. ඔතනට ආව. එතකොට එනවා 9IC බෙදීම 5 සමානයි F අඩු කිරීම 32. මම පොඩ්ඩක් මෙතන ඉස්සරහට ගන්නම්. එතන සමානයි F අඩු කිරීම 32. දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ 32ක් දෙපැත්තටම එකතු කරා. 32ක් දෙපැත්තටම එකතු කරා. 32ට 32 ඉවත් වෙනවා. අන්න පුතා F සමානව පැති දෙක මාරු කරලා ලිව්වා. 9IC බෙදීම 5 එකතු කිරීම 32. ඔන්න ඔතනට ආවා. දැන් අපි මොකද කරන්නේ ඊළඟ පීවර? දැන් අපි සෙන්සියස් අංශක 35 මෙතනට ආදේශ කරනවානේ. අන්න දැන් අපි කියනවා C සමානයි අංශක සෙන්සියස් අංශක 35 නැත්තම් මෙතන සෙන්සියස් අංශක අයින් කළම ගමු C සමානයි 35 ආදේශ කරමු. දැන් ආදේශ කරමු. නැවත අපි සූත්‍රයේ ලියනවා මේ අපි උක්ත කරපු සූත්‍රය 9IC. ආයි නැවත ලියන්න නැතුව ඕන්න මෙතනදීම අපි ආදේශ කරගෙන යන්නේ. ආයි තව පීවරක්නේ. මෙතන අපි ගුණ කිරීම දාලා 35 ආදේශ කරා. එකතු කිරීම 32. දැන් මේ පැත්ත සුළු කරගෙන යනවා. උදාහරණයක් පේනවා මෙතන 5ව 1යි 35ට 7යි. ගුණිතය තියදී අපිට මෙහෙම බෙදන්න පුළුවන්. එතකොට එනවා 9 වරක් 7 63 එකතු කිරීම 32. අවසානයේ එනවා පුතා 95යි. අන්න අපි අවසානයේදී එනවා නේ උත්තරයම නිසා F සමානයි 95යි නැත්නම් ෆැරන්හයිට් අංශක 95යි. නේ ෆැරන්හයිට් අංශක 95යි. F සමානයි 95යි. තේරුණාද වැඩි? මේක කොහෙවත් කිව්වේ නැහැනේ සූත්‍රයේ උක්ත කරන්න කියලා. නමුත් අපිට තේරෙන්න ඕන F උක්ත කරගත්තොත් තමයි අපිට මේ වැඩි පහසු කියලා. ඒක උඩට දැනෙන්න ඕන. ඒක තමයි අපි උක්ත කිරීම ඉගෙන ගත්තේ. ඊට පස්සේ ආදේශ කර. ආදේශ කිරීමේ ගණිත කර්ම මෙහෙවීම. ගණිත කර්ම નિවරදිව මෙහෙවීම. ගණිත කර්ම નિවරදිව මෙහෙවීමේ වගකීම ඔබට තියෙනවා. දැන් මෙතන තාම අපිට ඍණාගයන් ආවේ නැහැ. දැන් තව ඉස්සරහට මම තව සූත්‍රයක් ගොඩන කියනවා. ඒතර ඔයගොල්ලෝ ඍණාගයන් ගෙම භාවිතා වේ. හරිද? හරි සර්. හරි සර්. ඔන්න එහෙනම් මම දෙවෙනි අවස්ථාව ගන්න හදන. දෙක. ඔබට අභියෝගයක් ආ. මෙහෙම P සමානයි C වරහන එක එකතු කිරීම R බෙදීම C ය සූත්‍රය ඇසුරෙන් P සමානයි 495 වන විට P සමානයි 495 ද තව එකකින් C සමානයි 450 වන විට R සොයන්න
पी हारसी अनुपहाई सी हारसी ये पनाहाई वन विट आर होयान ना दो आर वो होयान ना किया है अन्नी ඔයා ලියන උත්තර විභාගයේ බලන්නේ තව වෙනත් කෙනෙක් ගුරුවරේ. එතකොට ඔබ ජාතික විභාගය නම් ඔබේ උත්තර පත්‍රය කවුරු බලනවද කියලා ඔබ දන්නේ නැහැ. බලන කෙනා දන්නේ නැහැ කාගේ බලනවද කියලා. බැලෙන්නේ ඔබ ලියලා යවන ලිඛිත සාක්ෂි විතරයිනේ. ලියලා යවන ටිකනේ බලන්න. ඔබ ලියලා යවන එක බලන කෙනාට අපැහැදිලි නම් මොකද වෙන්නේ ඔබ හරියට ඒව පිළිවෙල සම්නිවේදනය කරලා නැත්නම් ඒකේ අවාසිය වෙන්නේ ඔබට නේ පුතා අනිවාර්යෙන්ම අපි ඒව හොඳට දන්නවනේ දැන් අවුරුදු 20කට ආසන්න කාලෙක ඉඳන් මේ වැඩේ යෙදෙන හින්දා අපි දකින්නවා ළමයින්ගේ වැඩියෙන්ම ලකුණු අඩු වෙන්නේ සම්නිවේදන කුසලතාවේ අඩු හින්දා එකක් ලියලා තියෙන දේවල් අපිට කියවන්න බෑ අනිත් එක හිතේ තියෙන එක ගලපලා ලියලා නෑ තර්කානුකූල නෑ කොටස් අඩුවෙන් කරලා තියෙන එකපාර ගහින් ගෙලින වගේ උත්තර එනවා අන්න ඒ කරුණ ඔන්න ඔතනින් තමයි ළමෙක්ගේ හොඳ දක්ෂ දරුවෙක්ගේ බව ලකුණු 10ක් 15ක් එහාට මෙහාට යන්න පුළුවන් ඒක නිවැරදි කරගන්නේ කොහොමද ඔබ ගැටළු විසඳනකොට විභාග ගැටළු ලෙස සිතා ඒව හරියට පිළිවෙලට ඉදිරිපත් කරන්න ඕන. සමහර ළමයි ඉන්නවා විභාගෙදි මං හරියට ලියන්නම් කියලා දැන් නොලිය ඉන්නවා. දැන් ගාන උදින් පල්ලෙන් ලියන්නේ. පිළිතුර. එහෙම ඉන්න පඬිත ලීලාවේ. බයිසිකලේ හොඳට පදිනකොට තමයි තරඟයකට ගිහිල්ලා හොඳට පදින්න පුළුවන්. බයිසිකලේ තියාගෙන ආමන් තරඟෙදි හරියට පදින්නම් කියලා හිතන් හිටියොත් එදාට ඒ මිනිස්සයා ගිහලා තරඟේ ඉඳගෙන වැටෙනවා මේක ප්‍රැක්ටිස් කරන්න ඕන හොඳට ඒ වගේ නම් මේවා ලියන්න ඕන ටයිමින් වලට ලියන්න ඕන හරියට පිළිවෙලට ලියන්න ඕන අන්න ඒකයි ඒක හැම විශ්යකටම අදාළයි ඔව් ඉවරයි उत्तरे की ये दावे और समानाई लिए समानाई दाय दाय आई ओसी बला ननित है मताओ पूरी वेला मत देना पुता देपार अब बला ओ और समानाई सीए पुनगिरी में सीए वारहन लोकु आगे आके ना ओ मिन बला आठ मटे निश्चित आ गया क्या देने निश्चित आ गया मैं वाकी तानी आ गया संख्यात्मक आ गया किन्हें पे अब यार मैं आर उत्तरी में लगी आने मटों ने अवसाने आर बुला गए
R සමානයි 10යි සර්. R සමානයි 10යි. R සමානයි ඍණ 10යි. තව උත්තරයක් එනවා R සමානයි ඍණ 10යි කියලා. ඔබට ආපු උත්තරේ කියන්න. මං හදන්නද දැන් R සමානයි 10යි. R සමානයි 10යි. මං හදන්නද දැන්? ඔව් ඇති නේද වෙලාව නහර් සමානයි ඔන්න මං හදනවා මෙතන පුතා අපි මේකේ p සමානයි c වාරයක් එක එකතු කිරීම r බෙදීම c යනි දින්නේ දැන් මට ඕනේ r ව උක්ත කරගන්නනේ එහෙනම් මම දෙපැත්තම ඉස්සෙල්ලා p c ගෙන් බෙදනවා නේ එතකොට මම ඊළඟ p වරේ කරන්නම් p සමානයි सी वारे या एक एक चुकीरी मार बेदी मसी ये मैं दिपत्त में मामा बेदने वा सी वाली मैं आप बेदने वा सी वाली फिर मैं सी डे सी वाते ना इतने वाले में तो ना पी बेदी मसी समानाई एक एक चुकीरी मार बेदी मसी ये जब मटोवों ने मैं एक आइन करेगा එතකොට මම දෙපැත්තෙම එකක් අයින් අඩු කරා. එතකොට මෙතන එනවා p බෙදීම p බෙදීම c අඩු කිරීම එක. එකට ඉවත් වෙනවා r බෙදීම c. දැන් පුතා මම r බෙදීම c මේ පැත්තට ගන්නම්. r බෙදීම c සමානයි p බෙදීම c අඩු කිරීම එක දැන් මම p බෙදීම c අඩු කිරීම එක මෙතන වරහනක් මන් දා ගන්නවා මොකද මම කරන්න හදන්නේ දැන් c යෙන් ගුණ කරන්න හදයි මෙයා c යෙන් ගුණ කරනවා c ඩ c ඉවත් වෙනවා R සමානයි C ය වාරයක් P බෙදීම C අඩු කිරීම එක. ඔතනට ආවා. ඔබත් ඇවිල්ලා ඇති. දැන් අපි මේ ආදේශ කරනවා. අන්න දැන් අපි ලියනවා P සමානයි 495 සහ C සමානයි 450 इहत सूत्रयत
आदेश करमु में वाली ये वेन नौना आदेश करमु इधर माध्यम में मैं पैट मारना हाँ ऐतो कोट्टे अन्न बलाने आदेश करमु दें मुकुट देवे ऐतोड़ा आर समानाई सी वार या ती वेनु वटे निकाव दहार सी अनुपा वेदी में सीवेनु उड़ना निकाव दे हारसीय पाना हाँ अड़ूकीरी मेकर ये तो बटे ना सीय में तो निंग अभी पौधु हारे आग गान्ना वह हारसीय पाना हाँ ये तो बटे में तो ना हारसीय आनु पाहा अड़ूकीरी मो बदान्नो में तो निंग ने तो ना हारसीय पाना हाँ ये तो बटे में तो निंग वह सीय गुने कीरी में हारसी अनुपहिं पनाह कदुनाम हतलिस पहाय ने हतलिस पहाय मेतने ने हारसी पनाह देंग अभी मेतने सरल करने वा हारसी पनाह वा एकाई हारसी पनाह वा दहायाई तें तवत तपित सुलुए ने वा ए तमाई दहाये वा दहायाई अन्न पुता उत्तरे आर समानाई दहायाई आर समानाई दहाया नहीं द ओं नमः अभी अवसाने दिए नो मनीषा आर समानाई दहाये वे ओं नमः आर दहाया आप वाई हरी तीन दहाये उन्हें मुकुट के लिए बोलना बलन ना तीन दहाये आप फिर नबे नहीं द मेतना तेरुना ने मेतना हारसी पने एकाक कादुनो क्या ने मेतना पौधुहारे एकाक कारगिन हारसी पना दानु वाले ये वाई तीन पिंची पांती है वाले ओ तब एक गाना खादुनो ने इधर तामने इधर तब एक गाना खादुनो අද ඉතින් අපිට අරකට යන්න බැරි වෙයි නේද මේ යසස් දැන් ඉස්කෝලේ මොන වගේ තැනකද ඉන්නේ මොන වගේ වැඩ කරන්නේ දැන් දැන් සද්ද අරචටි ඉවර වුණා හා දැන් සද්ද අරචටි ඉවර වුණා දර්ශක හා හා අපි ඔය පහු කරගෙන ගිහිල්ලා තින්නේ කවුද? ඉන්නවද එහෙම? ස්කෝලේ? ඈ? නෑ සර්. අපිට අද තමයි දර්ශක පටන් ගත්තේ. ඔව් සර්. මාර ප්‍රශ්නයක් තමයි පුතා. දැන් මේ අනි විදියත් එක්ක අනේ මම දන්නේ. කතා ගන්න වෙනකොට එන්නේ. හරි නේ ඔන්න අන්තිම ගාන මං හිතනවා ඔබ හැමෝම සාර්ථක වෙයි කියලා හරි මං මේ දෙන්නේ දැන් ඉතින් ටිකක් බරපතල ගණන් ටිකක් මිශ්‍රභ්‍යාසයෙන් මම මේ තෝරලා ගත්තේ හරි හැබැයි ඉතින් මේ මට්ටමට එන්න ඕන ඔබ මේ මට්ටමට ඔබ ඇවිල්ලා තියෙන්න ඕන එක යට v එක යට u සමානයි එක යට f सूत्रे v समानाय विस्साय u समानाय पहाय नम एप्सोयान्य
F සමානයි 4යි. F සමානයි 4යි සර්. උත්තරේ x සමානයි 4යි. ඔව් සර්. බලමු. F අහන්නේ නේද? F උත්තර කරගත්තද ඔයගොල්ලෝ? අහ දැන් මේකෙදී ඔයගොල්ලෝ F උත්තර කරාද? ඇයි උත්තර කරේ? ඇයි උත්තර කරේ? දැන් මෙතන ඇයි උත්තර වෙලා නෑ නෑ මං කියන්නේ F නෙමෙයි උත්තර වෙලා තින්නේ F ගේ පරස්පරයේ උත්තර වෙලා තින්නේ මම මෙතන මේ ගාන ගත්තෙත් ඒ කාරණාව පැහැදිලි කරන්න දැන් ඕගොල්ලෝ මෙතන F දැන් මෙතන අගයන්ත එක දීලා F නේ අහන්නේ මේක කොහෙවත් කියලා නෑ F උත්තර කරන්න කියලා උත්තර කරන්නේ මොකටද අපේ පහසුවට උත්තර කරන්නේ අපේ පහසුවට කියලා තිබුණා නම් F උත්තර කර හදන්න කියලා අපිට පහසු උනත් නැතත් කියලා තියෙන දේ කරන්න වෙනවා ගැටලුවේ යොමු කරලා තියෙන පැත්තට අපි කරන්න වෙනවා නැත්නම් අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ නේ දැන් මැරතන් ධාවනයක් යනකොට අපිට පාර කියවනවා නම් පාර කියන්නේ මේ පාරේ දුවන්න කියලා අපි දැන් මෙතනින් ආරම්භ වෙලා මෙතනින් අවසන් වෙනකොට අපිට මේ පාරේ දුවන්න කිව්වහම අපි මේ කටුපඳුරු අස්සේ ගිහිල්ලා වැටවල් අස්සේ ගිහිල්ලා මෙතනට එන්නේ නැහැ නේ ජයග්‍රහ නිම වුණාට මොකද චෙක් පොයින්ට් දාලා තින්නේ මේ පාරේ ඒකයි අපිට එහෙම කියලා නැහැ අපිට කියනවා මෙන්න A මෙන්න B A වලින්නම් Bට දුවගෙන එන්න කියලා එතකොට ඉතින් අපි කොහේ හරි ඔයෙන් හරි ගිහලා B ළඟට එන්නයි තියෙන්නේ ඒ වගේ වැඩක් තමයි මෙතන තියෙන්නේ මං දකින්නේ F උත්තර කරන්නේ නැතුව අපිට මේක හදන්න පුළුවන් මොකද කරන්නේ මං කිලිම ආදේශ කරනවා ඉහත සූත්‍රයට විතයි උඩයි දින දින ගණන් ආදේශ කරනවා ඔව් ඉහත සූත්‍රයට දී ඇති අගයන් ආදේශ කරමු ආදේශ කරමු එතකොට මම කරන්නේ 1 යට F සමානයි මොකද්ද 20න් 1යි 5න් 1යි ආදේශ ඔහොම ආවා දැන් මේ පැත්ත සුළු කරා 20 ගත්තා 20 වෙනසක් නෑ 20ට 5 ව 4යි එතකොට මෙතන එනවා 20න් 5යි 1 8 එම නිසා අපි කෙලින්ම පරස්පරය ගත්තා 20 බෙදීම 5යි F සමානයි 4යි තමන් කරේ ඕද්දා වෙනස් විදිහට ඔයාලා කරේ සූත්‍ර කරගෙනනේ संख्या හැබැයි තින් සුළු කරලා සුළු කරලා උත්තරේ 4 එන්න ඕන. මං සර 125 ආවා ඒ වස්සේ මේ ඒක 4 එක කළා ඊට පස්සේ ඒක ඊට පස්සේ 4 එක මේ පරස්පරය F සමානයි 4 මට තාවුනේ. හරි 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 වැරදි නෑ. මෙතනදී අපිට තුල්ලෙම පොදු හරයට 20 ඕනෑම තුල්ලෙ භාග 20 ඕනෑම සාධකයක් ගන්න පුළුවන්. නමුත් ඉතින් මෙතන කුඩාම පොදු ගුණාකාරයක ගත්තා නම් ඉතින් සුළු කිරීම පහසුයි. දැන් බලන්න මට ඕනුනේ මේකේ යොමු කරලා නැහැ දැන් ඕගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ එකම විදියට කරගෙන කරගෙන යනකොට හැම දෙයක්ම එකම විදියට කරන්නනේ හිතන්නේ නැහනේ දැන් අවබෝධයක් තිබුණා නම් උත්තර කරන්න එක මං කිව්වේ නැහනේ අනිවාර්ය කාරණාවක් කියලා උත්තර කිරීම අනිවාර්ය කාරණාවක් නෙවෙයි අනිවාර්ය වෙන්නේ යොමු කරලා තිබුණොත් උත්තර කරන්න කියලා කිව්වොත් ඒක එතන අනිවාර්යයි උක්ත කර මේ අගෙ හොයන්නේ එහෙම. එහෙම දීලා නෙවෙයිනේ මේකේ තියෙන්නේ මේකේ මන් දුන්නේ මේ අගෙන් දීලා F හොයන්න කියලා. මේ මේක විද්‍යාවේ ඉන්නේ මේක තමයි අර කාද සම්බන්ධ සූත්‍රයක් මේ. මේ වස්තු දුර මේ ප්‍රතිබිම්බ දුර මේ
ඔය වගේ මෙන්න මේ කොටසනේ මෙතන මෙච්චරයි ඕනේ තව ඕනේ නැහැ දැක්කද අන්නේ එතන එතන තමන් ස්ථානෝචිත ප්‍රඥාව අවස්ථානුකූලව දකින්න ඕන කලබල නැතුව වැරදි නැහැ වැරදුනේ කාලය අමතර කාලයක් ඒ සඳහා වැය වෙනවා හිමි ලකුණු 5යි නම් ඔබටත් 5 ලැබෙනවා මටත් 5 ලැබෙනවා නීමිත කාලයේ විනාඩි 10යි නම් මට යන්නේ විනාඩි 3යි ඔබට යනවා විනාඩි 7ක් මම 4ක් ඉතිරි කර ගන්නවා විභාගයේ කාලය ඉතිරි කර ගන්නවා කියන්නේ ගොඩක් වාසි අන්න ඒක මතක තියාගන්න මේ හරි එහෙනම් අපිට කාලයත් ඒ වගේම ගෙවිලා ගියා දන්නේම නැහැ පැය දෙකක් යනකන් නේද පන්ති කාමරයට වඩා මේ ඔන්ලයින් වලදී අපි බොහෝ දේවල් මම හිතන්නේ සාකච්ඡා කරා නමේ සීමාවෙලුත් එහාට ගිය දේවල් තමයි පුතා මේ මේ නමේ ඒව නෙමෙයි ඇත්තටම 10ට ගිය ඒව තමයි මේ තියෙන්නේ මම ඔබට ආරාධනා කරනවා 10 පොත මම ඔයගලට දැම්ම නේද ගිය සතියේ අවුස දැම්ම අවුස හරි දැන් ඕගොල්ලෝ මේ ගණන් ටික හැදුවට පස්සේ 10 සූත්‍ර කොටස 10 දිනා සූත්‍ර අන්න 10 10 සූත්‍ර වලදී කතා කරන්නේ වර්ගමූල ඝනමූල පිළිබඳව නේ වර්ගමූල ආවහම මොකද කරන්නේ වර්ගයක් ආවම මොකද කරන්නේ ඝනමූලේ නැන්නේ ඔන්න ඔය වගේ අවස්ථා ඒ ගැම්මටම ඔන්න ඔය පාඩම ආවරණය කරගන්න එදා මම ඕගොල්ලන්ට ආවරණය කරගන්න කිව්වේ මොන පාඩමද සමීකරණ නේ සමගාමි සමීකරණ මන්ද කි ඔව් කීයෙන් කී දෙනෙක් ඕක කරාද කියලා හැබැයි පුතේ මං කියන්නේ මම මේ කරන යොමු කිරීමට අනුව ඔබ වැඩේ කරගත්තොත් ඔබට පුතා 10 11 දි පුතුම නිදහසක් දැනෙන මාර බරක් අඩු වෙනවා මාර බරක් අඩු වෙනවා ඒ බර ඕගොල්ලෝ නමේදී කරගහලානේ ඒ නමේදී කරගහනවා දැන් කරගහන්න පුළුවන් නේ කර ගන්න පුළුවන් නේ දෙයියනේ දැන් ඕගොල්ලන්ගේ යා අමතර ඕගොල්ලෝ මේ මහපාරේ ඇවිදින කාලේ නෑ නිකරුනේ ආ පන්තිය දැන් පන්ති පටන් ගන්නකොට දැන් තුනා මාරේ පන්තියට සමහර ළමයි යනවනේ ගෙදරින් එකා මාටවත් පැය දෙකක විතර සමහරලාට කාලයක් තියෙනවා පැය භාගික අඩුම තරමේ ඒ කාලේ දැන් ඔබට ඉතිරියනේ ඒ කාලේ මේකට බැර කරන්න මේකට බැර කරන්න නමේ මේ පාඩම අවසන් වෙනකොට මේ ගණන් ටික හදලා ඉවරුණු ගමන්ට ගාලන්න යන්න බලන්න 10 පොතේ සූත්‍ර පොතන තියෙන්නේ සූත්‍ර කොටසේ නිදසුන් ගණන් හොඳට බලලා ඒ කොටස ආවරණය කරගන්න අමාරු නම් අහන්න මගේ ඔව් කියන්න සර් ගියසතිය කිව්වා එදා ගියසතිය කියලා දීපු ටිකෙන් මේ සූත්‍ර ඒ අභ්‍යාස කරන්න කියලා සමීකරණ වලින් නේ ද සූත්‍ර වල සූත්‍ර වලින් සර් එදා පොඩ්ඩක් කියලා දුන්නානේ ඔව් කියලා දුන්නානේ ඔව් 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 අන්නේකයි එහෙනම් මේ මම මේ කියන උපදෙස් ඔබට තේරෙනවා ඇති එතකොට ඕගොල්ලන්ට පුතා නමේ අවසන් වෙනකොට 10 ගොඩක් කොටස් ආවරණය වෙනවා එතකොට මටත් ලබන අවුරුද්දේදී ඔයගොල්ලන්ට ඉක්මනින් පහසුවෙන් යොමු කරගන්න පුළුවන් හරි එහෙනම් අපි අදට මෙතනින් සමුගමු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් මොනවාරි අහන්න තියෙනවද අමතර කාරණා Thank you, sir. Thank you, sir. Good night, sir. Good night. Thank you, sir.